න් සේ පලස් චැනල්ල හහා එකතු වෙලා එන්න දරුවන් එක අද අපි කතා කරන්නේ එක්ොල හශවණයට අයත් එලෙක්ට්‍රෝනිික විද්‍යාවකන පාඩම. ඉතින් මේ පාඩමේ තියෙන විශේෂත්වත් තමයි මේ බෞතික විද්‍යාවට අයත් පාඩමක් ඒවගේ ඕලවල් පේපර එක විියහගත්ත රචනාවගේ රචනා ප්‍රශ්නවලදී මේ ඉල්ලෙක්ට්‍රොනික විද්‍යාව කියන කොටසිං සම්පූර්ණ ප්‍රශ්නයක්හෝ ප්‍රශ්නයක කොටසක් එන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ගොඩක් දරුවන්ගේ ඉල්ලීමක් තිබ්බම මේ පාඩම පාඩන්කරටයක් අමාරුයි ඒවගේ මේ පාඩමේ සංකල්ප තේරෙන් එන්න හැ ප්‍රශ්න කරන්න ගිහාම ගොඩක් කියලාවට ගැටලු ඇතිවෙනවා කියලා අපෙන් ගොඩක් දෙනා මේ පාඩම ඉල්ලපු නිසාප යවන ඉක්මන්ටම මේ පාඩමෝගුලන්ට චැනල්ලකට අපප්ලෝඩ් කරා. ඉති මෙතැ දී මොෝගුලන්ට කියන්නේෙ මේ ඉල්ලෙක්්‍රොනික විද්‍යාව කියන පාඩම ගොඩක් දෙෙන අමාරුවයි කියලා හිතුවට වි පාඩම හරිවිදිහයට අවබෝධ කරගත්තොත් එකන මේ මූලික සංකල්ප හරිවිදියට තේරුම් ත්තොත් මේ පාඩමෝගුලට පාඩන් කරගන්නත් ලේසි ඒවගේ මේකින් ගන ප්‍රශ්නවට උත්තරලියන්නත් ලේසි වෙනවා ඇත්තරම අපි ඔයාල්ලට ඒ සංකල්ප සරලවා අවබෝධ කරගන්න පුඩාන් විදිහර තමයි මේ පාඩම සලසුන් කරල දෙන්නේ ඉතින් මෙතැනදි විශේෂෙන්වාලට මතක් කරන්න ඕන ගොඩක්තරු අපෙන් ඉල්ලුවා ඕලවල් පේපඩග ටාගෙට් කරලා රිවිෂණ එකක් කරන්න කියලා ඉතිං ඒක නිසාම අපි ඔයාල වෙනුවෙන් පල්ලවෙනි අධියරයයටතේ භෞතික විද්‍යාවටයත් දහය කොලාා සිහලම පාඩක් ආවරණය වන විදිහට න් Onlineන් පේපකලාස්සි එකක් විදිහට ඔගුනට ලබා දෙන්නව තීරය කළ. ඉකන් මේ න් Onlineන් පේප කක්ලාසික තියෙන විශේෂත්වය තමයි. තහය කොළ හා බෞතික විද්‍යාපාඩවට අදාලා විශය කණු මතක් කරලා ඒවායිතියන ගණනය කිරම්, සරල මට්ටමේන්දලා සංකන්න මට්ටමදක්කවා, ද ඔලත් එක සාකච්ඡා කරනවා ඒ වගේම ඒඒ පාඩම්වලට අදාළව පසුගිය ඕලවල් පේපවල අහලතියෙන ප්‍රශ්න සියල්ලම එතනද අපි සාකච්ඡා කරනවා. ඉතින් ඕල මොනමට්ට මේ හිටියත් මේ ඔන් Onlineයින් පේප ලාසිකින් ඕයාලගේ ගැටලු ොඩක් විසඳගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕයාලට මේ Onlineන් පේප ලාසික වැදගත්වෙනවා කියලා හිතනවනම් අපේ මේ ක්ලාසික තිෙක ඩට ජොයින්න පුළුවන් ජොයින විදිහ ගලලා පහ ඩිස්ක්‍රපෂන් එක පෙන්නර තිෙනවා න් ඕලබල් විභාග තාාගෙට් කරලලා ඒකට අදාළ ප්‍රශ්න ලියන විදිහ ඔගොල්ල මේ ලාස්කින් ලබාගන්න කිය අපි ආරාධනා කරන අවගේම ඉදිරියේදී කමෙශ්‍රී සහ බයිලෝජි කියන පාඩම්වට අදාලව අපි පුනරීක්ෂණ කරන්නත් බලාපොරොත්වෙනවා. එහෙනම් දිගරම සෑන්සේ පලස එක රැන්්ල ඉන්න. ඒනම් අපි දැ ඉලෙක්්‍රොනිික විද්‍යාව ගැන මූලි කරන්නු ටික මුලින් ඉගෙන ගමු ඒවගේ එකට අදාළ පුන රීක්ෂණත් මේ බෞාතික විද්‍යාව ඔන්ල්ලයින් පේපකලාස එකේද කගතාගන්න. ඕගලන්ට විදධතේ සම්බන්ධ මූලික් කරුණුටි ඉගෙනගන්න ඔන්නන් අපේ වීඩියෝ එකක් තාලා දෙෙන ඒක බලලෝගොලන්ට මේ පාඩමට සම්බන්ධ වනුත් තවත් ලේසිවෙයි ඉතින් මුලින්ම් අපි මේ ඉල්ෙක්ට්‍රොනිික විද්‍යාපිල්ිඳට පොඩි හැදනීමක් කරනවා. ඉතින්ද ඕෝලවල් ලිභාගයක්ත් ලඟලගමයින නිසා මේ වගේ පාඩං සරලව තේරුම්ගත්තොත් තමයි විභාග ලංගලා වනත් තුයාලට මෙවගේ පාඩම් බයනතෝ පාඩගරන්න පුළා වෙන්න ඇති මුලින්ම්ම මෙහි තියෙන මූලික සංකල්පයයාල හරිර තේරුගන්නඕන. මොකද ඉස්සරහට යද්ධමේ පාඩ මේ සංකීර්ණ පරිපදගෙන කතා කරන්න තියෙනවා හැබැයි ඒ්වා හරි සරලව තේරුගන්න පුළුවන් ඕල මුල් කරුණුටික හරි විදියට අබෝධ කරගත්තු. ඇතින් දැම්මංවාලට කියන්නම් මේ ඉල්ලෙක්ට්‍රනිික විද්‍යාව කියන මොකක්ද කියලා. ඕල හිතල බලන්න ගෙදර තියනෙන සහර විද්‍යොත්තුප කරන්නන ක්‍රා කරන්නේ ඔයාලගේ නිවසට සපයන විදදුලියයට සම්බන්ධ කිරීමෙන්. ඉති නෝගුල්ලෝ අවන්න එකක් වගේ පිදදුත් උපකරණයක් ප්‍රක්පෝන්ට එකට ගහලතමයි ක්‍රියාත්ම කරවන්නේ. ඉතින් මෙත්තනදී සැපවෙන්නේ A. කරන්ටක එමන්නඇත්තන් අපි කියනා ප්‍රත්්‍යාවර්ත විදදුුද්ධාරාව. ඉතින් බැටඩිවලින් මනාද වෙන්නේ බැටරියකින් වෙන්නේ සරගධාරාවක් නිපදවීම එකයන්නේ ඩ.. කරටකක් කියලවලට මතකඇති. ඉති මේ විදියට ඒAC. කරන්ටික සහ ඩ.DC කරන්ට එක විධ උපකරනවලට. ලබද දෙෙන් ුවන වක්‍රියා කරන්න. ඒවගේම මීට අමතරව තවෝයාල දැකළ ඇති සමහර විදුලි උපකරනවල ඇතුළත සකිච් තියනවා. ඉතින් මේ සර්කි් වල විවිතඉිලෙක්ට්‍රොනික උපාංග සවිකරල තියෙනවා. ඉතින් මේ සර්කිට් සහිත උපකරන්නවල අප ඉල්ලෙක්ට්‍රොනිකඋපකරණන කිය කියනවා. ඉතින් මේ උපකරණවල තියෙන සර්කි් සරහා යන විදුලි ධාරාව විධ ආකාරෙන් පාචි කරල්ලා ඒ උපකරණයට අවශ්‍ය විදිහට ලබාගන්නවා. මෙතැනජෝල දැනගන්න මෙ සර්කිට් සරහා ගමන් කරන්නේ සරලධාරාව අපේ ගෙදර ප්‍රධාන විදුලි සැපෙවුම ප්‍රත්‍යාවර්ත ධාරාවක් විදියට අපි ලබාගෙන සමහර උපකන්නවල තියෙන සකට් සරහා සරලධාරාවක් තමයි ගමන් කරන්නේ ඒකට හේතු වෙන්නේ හිතියෙන විධ ඉලෙක්ට්‍රෝනිකු උපාගවලින් එව සරලධාරාවට පත් කරගන්න அම தரவு பරිපத்தவල அடங்கு சமாර உපාங்கு உதாහரண විදිருකිවුව சிஸ்டர்ஸ் யோட்ஸ் ட்ராசிஸ்டர்ஸ் இවගේ கப்பசிட்டர்ஸ் වැනි இலෙக்ட்ரோனிක පப்பாாங்க මகின் விவிது காரியான் சிදධகන්නවා. එහனாං சேர்கிட்டுக கதண்ட පவிච්ச்சிக்கන ප பிர්‍රධni லෙக்ட்ரோனி පාாங்கங்க கிහිපයක් தමයි மங்கකි්ව. එවගේ மூளට தாමතன දக்නரලබෙනවා ஐIC. ஐCEීත් මේ ඉල්ලෙක්ට්‍රොනික පරිපත වල තියන ප්‍රධන ල්ලෙක්ට්‍රොනික පාගයක්. මේවිදේටවාලා තේරුගන්න ඒ අපි ඉල්ලෙක්ට්‍රரோනික උපාංග මේ ඉල්ෙක්ට්‍රரோනික විද්‍යාවදි කතා කරන්න කියලා. එහහිනං ඔගුළු දාරා ද්‍යතයටතේ කතා කරා විද්‍යත් තුප කරනවලට විදුලිය සැපෙන ආකාරයක්ත් ඒදී ඇතිවන සංසිීද්ධීත්. එහෙනම් ඉලෙක්ට්‍රரோනික විද්‍යාවදි කතා කරන්නේ මේ විවිධ පරිපතය කැෙනෙ සර්කි්ස්වල අඩගුවෙන, ලෙක්්‍රනික පාாங்க ගන. එමඉලෙක්ට්‍රரோනික උපාගවලින් ඩෝ් සහ ටராන්සිිස්ටර්ස් ගැන විතරයි ආලම පාඩමේද දැනගන්න ඕනම්. எனම් මුலிින්ப்பி මේ ට්‍රராන්சிස්ටර් ඩියෝස් ව අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලින් මනවාද කියලා மூනික සංකල් පැසුරින් තේරුගන්නඕන. ඒකට කලින් ඔයාල දැනගන්නවන ප්‍රධානම දෙයක් තියෙනවා පිත්තුත් සන්නායක, අර්ද සන්නායකවලින් වෙනස් වෙන්න කොහොමද කියලා අපි දැම් මුලින්දං ඒගෙන කතා කරමු. මෙතනදි ඔගුලන්ට පෙන්නලති නව විදදු සන්නායකසා විදත් පරිවාරක කියන ද්‍රව්‍ය. මොකද විද්දු සන්නායක වලදි වෙන්නේෙ විද්තිය සන්නෑයනය කිරීම. පිත්තුත් පරිවාරකයි කියැන පලාස්ටි, පොලිත්තිං එබෙනයිට් වගේ දවල්වලින් විදුලිය සන්නානය කරන්න නැහැ. ඒ වගේම විද්දු සන්නායකවලට විදුලිය ගලායාමට ඉඩදීමට හැකියාව තියෙන්නේ. එම ද්‍රව්්‍යවල පරමානුවලතින ඉලෙක්ට්‍රෝන සමහරක් නිදහසේ පවතින නිසා ඉතින් ගොඩක් වෙලාවට මේ ලෝහවල පරමානුවල බාහිර කවචවල ති ඉලෙක්්‍රෝන රමානුවේ නිියස්ත්‍රිී දම් බැඳදිලනෑ ඒක නිසා බොහෝ විට ලෝහතමයි විද්‍යුත් සන්නායක කියලා අපි හාදුන්වන්නේ දැන්නවිි බලමු අර්ධ සන්නායකයක් කියනම කද කියලා ඉතින් විතුලිය සුළු ප්‍රමාණයක් සන්නයනය කරන ද්‍රව්්‍ය තමයි අර්ධ සන්නායක උදාහන්න විදිරගත්තොත් සිලිකන් සහ ජර්මේනියම් කියන්නේ අර්ද සන්නායක ද්‍රව්‍ය. අවාත්‍යතාවගෝ ගැන හිතල බැලුවො එහි හත්තරවැනි කාණ්ඩේට අයත් මල ද්‍රව්්‍ය තමයි මේ සිලිකන් සහ ජර්මේණියම් කියන්නේ. ඉතින් ආට මෙතර පෙන්ලා තියෙන සිලිකන් සහ ජර්මනියම් මූල ද්‍රව්‍යවල පරමාණුවක් ගත්තාම පරමාණුවක අවසානකවචේ ඉලෙක්ට්‍රෝන කීයක්ක් තිේෙනවාද කියලා ඉතින එක හතරවිෙනි කාණ්ඩේ හිද වල දන්නවා අවසානකවච්ේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. ඉතින් මේ මූල ද්‍රවව්‍ය ස්පටික විදිහට සහස යුජය බැඳිල තියෙද්ද කාමරෝෂ්ණත්වයේදී පවා තාපය ලබාගෙන ඒ ශක්තියෙන් සමහාර බන්ධන බිදදිලලා ඉලෙක්ට්‍රෝන නිදහස් වන්න පුළුවන් එතකොට ඒ නිදහස් වන එලෙක්ට්‍රෝණන වලින් තාමයි මේ විදුලි සන්නයිනය කරන්නේ මෙතන පෙන්නරතිෙන සිිලිකන් එහි එක්කෙක් පරමානු සමග සහසංයුජය බැඳිලතියෙන ආකාරය. ඉතනවාලට පේනවා මේ සහසංයෝජ බන්ධන හැගිල තියෙන්නේ එක්කෙක් පරමානුව තමන්ග වටේ තිෙන අනික් පරමාණු හතරක් එක්ක ඉලෙක්ට්‍රෝන පොදුවේ තබාගෙන. එතකොට වාලට තේරෙනවා තමාන්ගගේ බාහිරකව්චේතියෙන ඉලෙක්ට්‍රෝන හතරයි එම එකක්කෙ කිිලෙක්ට්‍රරෝණේ සමග අෙක් පරමානුවල ඉලෙක්්‍රෝන හවුලේ තබාගත්තහම සම්පූර්ණ ඉලෙක්්‍රොනාටක් වෙලා ස්ථයි බාට පත්තෙනවා. ඉතින් මෙම ස්පටිකවල කෙල්විින් බින්දුවට වඩා වැඩිෂණත්වලදී සමහර බන්ධන්නන කැඩිලා ඉලෙක්ට්‍රෝණ නිදහස් වෙනවා. ඉතින් අඩුමිදර පෙන්නලා තියෙනවා රිනාරෝපිත ඉලෙක්ට්‍රෝන නිදහස් විදිහට තියෙනවා ඒ වගේම ඒ ඉලෙක්ට්‍රෝනෙම බන්ධනවලින් කැඩිලගි හාම එතන කුහරයක් නිර්මාණය වෙනවා. ඉතින් කුහර ධනාරෝපන විදිහට හඳන්වනවා මේ විදිහට දැලිස තුළ තියෙන නිදහසසි ඉලෙක්්‍රෝන ධාරාවාහක විදිහයට ක්‍රියා කරන්නේ ධාරාව ගෙනයාමට සහභාග වෙන නිසා. ඒ වගේම ධනාරෝපිටුර ධනාරෝපිත ධාරාවාහක ලෙස ක්‍රියා කරනවා. ඉතින් ඕයාලිට මෙතන පේනවා සංශුදතවද්ධ සන්නයකයක් වුණහම මේ කුහරවලට සමානය ඉලෙක්්‍රෝන සංඛ්‍යාවක් තමයි නිදහස් වෙලා තියෙන්නේ සාමානයෙන් යාල දන්නේ විද්ධතය සන්නයනය කරන දිශාව ධනවිභවේ සිට රිනවිභවය දක්වා කියලා. ඉතින් එතනදී විදුලිය ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඉල්ලෙක්ට්‍රෝණ ගමන් කරන්නේ. ඉතින් අර්ධ සන්නයකයක් ගත්ත හමත් ඒ විදිහමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවුරුද්ධ දිශාවට සම්මතධාරාව ගමන් කරනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගමන් කන දිශාවට ප්‍රතිවුද්ධ දිශාවට තමයි කුහර ගමන් කරන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගමන් කන දිශාව ප්‍රතිවුරුද්ධ වනේ සම්මතධාරාවත් ගමන් කරන්නේ එන සම්මතධාරාවේ දිශාවට මයි කුහරත් ගමන් කරන්න කියලා ඔයාල මෙතැනදී මතකතයාගන්න ින්දාන විබවෙන් විෙනවිබවට තමයි විදුලේ සාමානයෙන් ගමන් කරන්නේ ඉති අර්ධ සන්නායක වෙලා සාමන සන්නායක වගේ මේ සංසිද්ධියමයි වෙන්නේ සමන අපි උෂ්ණත්වය වැඩිකරද්දිී සන්නන්නායක්කයක සන්නායකතාවේ යාඩුුවෙනවා නමුත් අර්ධ සන්නායකයක් ගත්තාහම සන්නායකතාවේ වැඩි වෙනවා ඇයිඒ එහි ප්‍රතිරෝධකතාවේ යාඩු වෙලා ඉලෙක්ට්‍රෝනත් නිදහස් වඩ ගත්තහම හොඳින් විදුලේ සන්නයිනය කරනවා. නමුත් සන්නායකයක උෂ්නත්්‍රය වැඩිකරද්දි ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. එතකොට සන්නායකතාවේ අඩුවෙන්නේ විදදුලි ධාරාව ගමන් කිරීමට අපහසු වෙන නිසා. ඔල මේ වගේ පොඩිපොඩි සංසිද්ධිමේ පාඩමේ මුලද දැනගණ්ඩ ඕනම්. දැන් අපි මේ පාඩමේ ප්‍රධාන මාචුකාවකට යන්නේ අර්ධ සන්නායක ආකාර කීපයක්. එතනද අප නිසංග අර්ධ සන්නයක සහ බාහය අර්ධ සන්නයක යැන කතා කන්නා. මේ වචන දැක්කමාල්ල ලොකට බාවන්න වශනෑ නිසක අර්ධ සන්නයක කියලා කියන්නේ ස්පටික ලෙස පවතින සංශුද්ධ සිලිකන් සහ ජර්මනියමිගැනෙ සිලිකන් ජර්මනියම්ෙන ආද සන්නය සංශුද්ධ ලෙස පවතිනවනගේවට අපි කියන්නේ නිසඟ අර්ධ සන්නයක කියලා. බාහය කියල කියන්නේ මේ සිලිකන් ජර්මනියම් කෙන ආද සන්නයක වලට වෙන මූල ද්‍රව්‍ය ස්වල්පය මශ්‍ර කිරීම අපි මේකටගෙන මාත්‍රණය කරන්නා කියලා. උදාහනයක් දිරගත්ත හම සිලික් කියන නිසඟ අර්ධ සන්නයකට පොස්පර සිතා සුවල්පයක් මිශ්්‍ර කන්නවා.ඒවගේම ජවමේනයම් කියන අද සන්නයකයට බෝරෝන් කියන මුල ද්‍රව්‍ය ඉතා සුවල්පයක් මිශ්‍ර කන්නවා. අපි නම් එකට මාත්‍රණය කරනවා කියලා එහිනම් මේ නිසඟ අර්ධසන්නයක මාත්‍රණය කරහම ඒකට අපි කියනවා බාහය අර්ධ සන්නායක කියලා. එන ඇයි අප මේ බාහය අර්ද සන්නයක ගෙන කතා කරන්නේ මේකට හේතුවත්තියම් මොකද ඉස්සර හට අපි කතා කරන ඩෝඩ් ට්‍රන්සිස්ටර්ස් හදන්ඩ බාහය අර්ධසන්නයක තමයි යොදාගන්නේ එතන සිදුවන සංසීද්ධයක් මගින් තමයි මේ ඩයිෝඩ් ස ට්‍රන්සිිස්ටර්සල ක්‍රියාකාරිත්‍යය සිද්ධ වෙන්නේ මේ විදිහට බාහය අර්ධසන්නයක හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා ඒ තමයි සිලිකන් හෝ ජර්මේනියම් නිසංග අර්ධසන්නයක වලට පොස්පරස් වැනි මුූල් ද්‍රව මි් කිරීමත් ඒවගේ සිලිකන් සහ ජර්මේනිය අර්ධ සන්නයක වලට බෝරෝන් වැනි මුල ද්‍රවය මිශ්්‍ර කිරීමෙනුත් හදාගන්න බාහයාර්ධ සන්නායක. ඔඩ මෙතර පෙන්නල තිේෙනවා සිලිගන්වල ජර්මේනියම් වල සාමාන්‍ය අවසාන ශක්තිමට්ටමේයන්නේ ඉලෙක්ට්‍රෝන හත්තරයි. ඒවගේ මතකර ගන පොස්පරස්හ බෝරෝන් මුූල් ද්‍රවල අවසාන ඉලෙක්ට්‍රරෝණ කවචයේ ඉලෙක්ට්‍රෝන කියීක් අඩංගුවිනාද කියලා පල දන්නා පොස්පරස් කියන්නේ ස්වැනි කාණඩේ ෝදවයක් එහෙනම් පොස්පරස්සල අවසාන ශක්තිමටමේ එලෙක්ට්‍රෝන පහක් තියෙනවා. එවගේ බෝරෝන් කියන්නේ තුගිනි කාණ්ඩේ මුූද්‍රවයක්නේ එනම් බෝරෝන්නල අවශාන ශක්තිමටම එලෙක්ට්‍රෝන තුනක් අඩංගු වෙනවා. එහෙනම් බි අවසාන ශක්තිමටම එලෙක්ට්‍රෝන හත්තරක් තියෙන සිලිකන් සහ ජර්මනියම් වට මෙ විද්‍ර පොස්පරස් බෝරෝන් එකතු කරහම මෙන්න මේදී තමයි වෙන්නේ. ඒ කියන්නේ සිලිකන්වට පොස්පර එකතු කරහම සිලිකන් පොස්පරසෙක්ක සහසායෝජව බන්ධන හදනවා හැබයි සිලිකන්වල අවසාන ශක්තිමටමේ ඉලෙක්ට්‍රෝන හතරයින තියෙන්නේ පොස්වරස්වල පහක් තියෙනවා එ පොස්පරස් වල අවසාන ශක්තිමාට්ටමේ ඉලෙක්ට්‍රෝන එක ගානේ සිලිකන් පරමානු හත්තරක්ක එක් එක විතරයි බන්ධන තබාගන්න පුළහන් වෙන්නේ මොකද සිලිකන්වල සහසානජ බන්ධන හැදන්නේ තමන් වටේ පරමානු හතරක් එක්කනේ ඉතින් පොස්පරස්වල තියෙන ඉලෙක්ට්‍රෝන හතරක් විතරයි මේ විදි සිලිකන්නෙක්ක සහසාන ජොබැ දෙෙන්නේ. එනම් අනි ඉිලෙක්ට්‍රෝනයට මොකොද වෙන්නේ. අනිත් තිඉලෙක්ට්‍රෝනය නිදහසේ නිදහ සිල්ලෙක්ට්‍රෝණයක් විදිහයට පවදිනවා. ඉදිනක දැරිස තුි ඉතිරි වෙලා නිදහස්සේ චලනයවීමට පටන්ගන්නවා. මෙතන දෙ අයයට පෙන්ඩා තියෙනවා ිකන් අර්ධසන්නායකයකට බෝරෝන් මුල් ද්‍රවය මිශ්්‍ර කිරීමෙන් එක යැන මාත්‍රණය කිරීමෙන් හදාගන්න බාහ අර්ධසන්නායකය. මෙතනද අර්ධසන්නයක විදර සිලිකන් සසා ජර්මිනීම් පාච්චිකරවා කියල කලින් කිව්වා අපි මෙතනිින් ඉස්සරහට කතා කරන්නේ සිලිකන් සමඟ මාත්‍රණය කලා හදාගන්න අර්ධ සන්නයක ගැන විතරයි බොහෝ වෙලාවට සිලිකන් තමයි මේ විදිහයට මාත්‍රණය කරලා බාහය අර්ධසන්නායක විදිහට යොදාගන්නේ. බෝරෝන් පරමාණුවක් මේ මැදට ආවහම සිලිකන් පරමානු තුනක් එක්ක යාගේ අවසාන ශක්ති මට්ට මේේ තියෙන ඉලෙක්ට්‍රෝනතුන සාසජජෝ බැඳනවා. නමුත් එහි එක ඉලෙක්ට්‍රෝනණයක් මදින තවස් සිලික එකක් එක සාසංජය බැඳෙන්න්න එතකොට එත්දන ඉලෙක්ට්‍රෝණයක්ක් නැති නිසා කුහරයක් නිර්මාණය වෙනවා. ඔඩ මෙිතර මේ කුහරය පෙන්නල තියෙනවා. එනම් එතන බන්ධනයක් සෑදිීමට ඉලෙක්ට්‍රෝනයක් නැති නිසා ඕ ස්ථානයක් කියලා කියනවා පීකට කුහරයක් කියලා කියනවා මේ විදිහට අර්ධසන්නායකයක් මාත්‍රණය කළහම ඉලෙක්ට්‍රෝන සෑදීම සහක් කුහර සෑදීම සැලකිල්ලට අරගෙන මේ වගේ අර්ධසන්නායක නම් කරලා තියෙනවා එන්වර්ග අර්ධසන්නායක සහ පීවර්ගේ අර්ධසන්නයක කියලා ඉතින් එවර්ගේ අර්ධසන්නායක කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝණ නිදහසේ පවතිනවන. පුහර නිර්මාණය වෙනවනම් අපි වටිගෙනෝ පීවර්ග අර්ධ සන්නායක කියලා දැන් අපි සිලිකල්න්සා පොස්පර ස්මාත්‍රණය කරලා හදාගත්ත බාහය අර්ධසන්නායකයේ ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා එව වාහක ලෙස දැලිසට එකතුවෙන නිසා එව රිනවර්ගයේ අර්ධසන්නයක විදිර හඳුන් අන්නෙති රිිනවර්ගයේ අර්ධසන්නායක වලට තමයි අපි එන් වර්ගේ අර්දිසන්න අයක කියල කියන්නේ. ඉතින් මේ නිදහස් ඉලෙක්ට්‍රරෝණෙට අපි දායක පරමානුවක් කියල කියනවා. ඉතින් නල මතකතියාගන්න මේ විදිහට සිලිකන්වලට පොස්පරස් එකතු කරන්නා වෙනුවට පස්සනි කාණ්ඩේ තින ආසනික් ඇන්ටිමනිවලිනුත් මේ අර්ධසන්න අයක මාත්‍රණය කරන්න පුළුවන් ඊළකට අපි පීවර්ගය අර්ධ සන්නයකයක් ගැන කතා කරද්දි. ධනාරෝපිත කුහර වාහකලෙස දැරිසට එකතු වෙනවා. ඉතින් එහෙමවෙන්නේ බෝරෝන් මාත්‍රණය කල් හාම එතනැති නිර්මාණය වන කුහර නිසා මේ කුහර සහිත අර්ධසන්නයක ධනවර්ගයවත් පීවර්ග අර්ධසන්නයක කියලා හඳුන්වනවා. ඉති මේ කුහර අපි ප්‍රතිග්‍රාහක පරමාණ විදියට හඳුන් වනවා. මෙහි විදිහට බෝරෝන් වෙනුවට අපට තුංගනිකාණ්ඩේ මෝල්‍රව වන ඇල්මීනියම් ගැලියම්වැනි ද්‍රෞව්‍ය ඉන්ඩියම් වැනි මූල ද්‍රව්‍ය පීවාර්ගේ බාහය අර්ධ සන්නායක සෑදීමට මාත්‍රණය කරන්න භාවිතා කරන්න පුළුවන් එහෙනම් ඇයි අපි මේ ඉලෙක්ට්‍රෝනිික විද්‍යාව ගැෙන කතා කරද්දි මේ නිසඟ අර්ධසන්නායක වලට මාත්‍රණය කරලා හදාගත්ත බාහය අර්ධ සන්නායක ගැනත් ඒවයිෙන් ඇති වෙන වර්ගේ අර්ධසන්නයක සහ එන්වර්ගේ අර්ධසන්නායක ගැන කතා කරන්නේ. ඉතින්මම් වෙෙලාසෙන නොත්කිව්වා අපි මේ පාඩමේදි කතා කරන්නේ ඩයෝඩ් සහ ට්‍රන්සිිටර්ස් ගැන එහෙනම් මේ ඩෝඩ් ට්‍රන්සිස්ටර්ස් වල ක්‍රියාකාරීත්වයට මේ එවර්ගේ සහ පීවර්ගේ අර්ධසන්නායක භාවිතා කරනවා. ඉතින් මෙතන ඇදී ඔයාලා විශේෂයෙන්ම අවබෝධ කරගන්නෝනම් මෝලිකම කරුණ තමයි ප සන්ධිය. තිනනාඩ මෙතැනදිම පේනවා PN සන්ධයක් කියල යන මේ Pවර්ගේ සහ Nවර්ගේ අර්ධසන්නයක එකතු කරලා හදාගත්ත සන්ධයා ඉතින් මේ PN සන්ධියතාමයි ඩෝඩ් සහ ට්‍රராන්සිිස්ටර්ස් වල ක්‍රියාකාරිත්තයට යොදාගෙන තියෙන්ෙන්නේ ඒ අන් දැන් අපි බලමු මේ PN සන්ධියක සිද්ධ වෙන්නේ මොනවගේ දෙයක්ද කියලා වාඩමිතර පෙන්නලා තියෙනවා පීවර්ග අර්ද සන්නායකයකුයි එවර්ගේ අර්ධ සන්නායකයකුයි එට එකතු කරල සාධපු Pී සන්ධයක්. ඉති නවාල දන්නවා නිසග අර්ධසන්නායකයක පැත්තක් තුංගණකාණ්ඩේ මෝල් ද්‍රව්වයකින් මාත්‍රණය කරලා පීවර්ගේ අර්ධසන්නායකයක් හදාගන්නවා. ඒවගේ තවත්ති දිකට ගත්තො නිසග අර්ධ සන්නායකයක් පස්සනි කාණ්ඩය එකැනෙම්. පොස්පරස් වැනි මූල් ද්‍රව්්‍යයක් මාත්‍රනය කරලා එන්වර්ගය අද සන්නායකයක් හදනවා ඒ විදිහට හදාගත්තු පීවර්ගය අර්ද සන්නායකයක් සහ එන්වර්ගය අර්ධ සන්නායකයක් තමයි මේ දිටම එකතු කවෙලා තියෙන්නේ දැන්වාල දන්නවා පීවාර්ගය අර්ධ සන්නායකයක කුහර දක්නට ලැබෙනවා ඒවගේම එන්වර්ගි අර්දි සන්නායක එක තියෙන්නේ නිදහ සිලෙක්ට්‍රරෝන එනම් සන්දියवाලට පේෙනනවා එක පැත්තක කුහර තියෙනවා අනක් පැත්තේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා මෙහිෙම සන්ධියයක් හැදුනොත් ඔයාට තේරෙනවා මේ කුහර ධනාරෝපිතයි ඉලෙක්ට්‍රෝනරි නාරෝපිතයි ඉතිං එතකොට මේ කුහර කියන ප්‍රතිග්‍රහක ඉලෙක්ට්‍රෝන කියන්නේ දාක පරමානොත්. එතකට මේ සන්දයදි වෙන්නම කද කියෙල හිතා ගන්න කුහර ධනාරෝපිතයිනේ හෙන කහර පැත්තට නිදහසි ඉලෙක්්‍රෝණ ගමන් කන්නවා නිදහ ඉලෙක්ට්‍රෝන පත්තට කුහර ගමන් කරන්න පුළුවන් මො කුහරදධනාරෝපිතයි ඉල්ලෙක්්‍රෝන රිනාරෝපිතයි මේ විදිහට දෙපැත්තට මේ කුහර නිදහසි ඉලෙක්්‍රෝණන විසරණය වෙනවා එතනදි වාල තේරු ගන්න ඕන මේ කහරබලට ඉලෙක්ට්‍රෝනාව හම ඉලෙක්ට්‍රොනවල් කුහර ගිහාාම එතන වාහක මුක්ත කලාපයක් ඇතිවෙනවා ඒක කියන්නේ වාහක නැති කලාපයක් ඇති වෙනවා. ඒ කියන මේ සන්ධිය අසලම තියන කුහර සහ ඉලෙක්ට්‍රෝණ විසරණය වෙලා සංයෝජනය වෙලා එතන හීනස්තරයක් හදනාපියකට කියෙනවා හාහිත ප්‍රදේශයක් කියලා ඒ සන්ධිය අසලම තියෙන ඉලෙක්ට්‍රෝන සහ කුහර තමයි මේ විදිට හීනස්තරය හදන්නේ එතනදි තවත් දෙයක් වෙනවා අළමක හොඳර තේරුන් ගන්න දැන් මේ එවර්ගේ අර්දසන්නයකයේ පැත්ත තියන ඉලෙක්ට්‍රෝණ දෙසට කුහර ගිහිල්ලා එතන දන්න විභවයක් ඇතිවෙනවා. ඒවගේ P ප්‍රදේශයේ ඉලෙක්ට්‍රෝන ලබාගෙන එතන රින්න ආරෝපිත විභවයක් හැදිනෝ. එනම් මෙතන විභවාන්තරයකුත් නිර්මාණය වෙනවා. හැබැයි ඉලෙක්ට්‍රෝන තියෙන පැත්තේ ගැන ප්‍රදේශයේ ධනවිභවයක් නිර්මාණය වනහම ඒ ධනමාගෙන් එතැන තිෙන ඉලෙක්ට්‍රෝන විකර්ශණය කරනවා. ඒවගේ, පී ප්‍රදේශී තියෙන කුහර ධනාරෝපිතයිනෙ හැබැයි ඒ පැත්තට ඉලෙට්‍රෝනැවිල්ලා රින විභවයක් හැදුව හම එතන රිනාරෝපිත විභවයක් තියන නිසාමය කුහරත් විකර්ශනය වෙනවා එහනම් මේ විභවන්තරයනි සා ඇත්තිවන බාධකයට අපි විභව බාධකය කියල කියනවා සාමාන්‍යෙන් මේ සිලිකන්වලින් හදපු පීෙන් සන්ධියක වි්භෝවබාධකය විශාලත්වය වෝල් දර්ශම හතක් පමණ වෙනවා එවගේම ජර්මේණියම් වලින් හදැන ලද සන්ධියක එම විභවබාධකය බෝල්් දශම තුනක් පමණ වෙනවා කියලා ගණනය කිරීමම් කරල දෙේෙනවා දැන් මේ පන් සන්දී ගෙනනවාල දැනගත්තනේ එතකොට මේ P සන්ධිය අස්සල සිද්ධ වෙන දේත්වෝ ගොල දැනගත්තා මෙතනවාල මතකතියාගන්න ඕන මේ සන්ධිය අසල ආත ප්‍රදේශයක් ඇතිවෙනවා ඊට අමතරව විභවයක් ඇතිවලා ඇතන විභව බාධකයකුත් ඇති වෙනවා ඒක තේරුම් අරගෙන දැන් අපියම් ප සන්ධයක් නැඹුරු කරන්න කොහොමද කියලා බලන්න මේ පන් සන්ධයක් නැඹුරු කරනවා කියන්නේ මේ සන්ධිය හරහා බාහිර විතු ප්‍රභවයක් ලබාදීලා එයින් විභවාන්තරයක් ඇතිකිරීමක් ත දි වෙන්නේ පරිපත්තයක එක් දිශාවකට පමණක් ධාරාව ගැලීමට සලස්වන එක්ක. එහෙනම් සන්දි ඩයෝඩයක් තමයි මේ සඳහා භාවිතා කරන්නේ. පල මීට කලන්නු තිගෙන ගැන ඇතිනේ පරිපතය ධාරාවක් එක් දිශාවකට පමණක් ගැලීමට ඩයිෝඩයකෙන් උපකරන්නේ භාවිතා කන්නවා කියලා. එහෙනම් ඩයිෝඩයකක් තියෙන්න්නේ මේ PN සන්දියක්. ඉතින් මේ PN සන්දියට බාහිර විද්‍ය ප්‍රභවයක් සම්බන්ධ කරලා විභවන්තරයක් ඇති කරනවා. එතනදී මේ P. සන්දිය නැඹුර වෙනවා කියලා කියන්නේ ධරාවෙක් දිශාවකට පමණක් ගැලීමට සැලැස්වීම. මේ විදිහට ප සන්ධ නැම්බුරු කිරීම් කරනාකාර දෙකක් තියෙනවා. එතන පසුනැඹුරු කිරීම් සහ පෙරනැඹුරු කිරීම් කියලා අපි හඳුන්නනවා ඉතින් සන්දිඩයෝඩයක තියෙන P. සන්ධිය හරහා, ධාරාවක් දිශාවකට පමණක් ගැලීම සැලැස්වීමට මේ ඩයිෝඩයක තියෙන P.ය සන්ධිය පෙරණැබුරු කරන්න ඕන.ඒවගේම ඒ P. සන්ධිය පසුනැඹුරු කෙරුවත් ඒ හරහා ධාරාවක් ගමන් කරන්න නෑ. ඇතින් මේ සංසිත්‍යයත්තා මයි ඩයිෝඩයක් පාවිච්චි කරද්දි යොදාගන්නේ. එහෙනම් මේක ඩෝඩේක තියෙන ප්‍රධාන වැදගත්කමක්. මොකද ඩයෝඩයක් සහිත පරිපතයක එම ඩයෝඩේ තිය P.ෙන් සධය පෙරනැබුරු කරලා තියෙනවාන. එහි ධාරාවක් දිශාවකට ගමන් කරනවා. නමු ඩයෝඩේ පසුනැඹරු කරලා තියෙනවනක් ඒ හරහා ධාරාවක් ගමන් කරන්න ඒ අවස්ථාවත් මේ ඉලෙක්ට්‍රොනිික උපකරන භාවිතා කිරීමේදී වැදගත්තෙනවා. එහනම් යාල දැන් ඩයිෝඩේක එක වැදගත්ක මක්තාන්නවා මේ ඩයිෝඩේ හදල තියෙන්න්න මේ පෙන් සන්ධිය භාවිතා කරල තමයි කියලා යාලට දැන් තේරෙනවා. දැන් අපි කතා කරන්නයාමු, P. සන්ධියක් පෙරනැඹුරු කරදදි පසුනැඹුරු කරද්දිී මොනමගේ දෙයක්ද වෙන්න කියලා. ඒක කියන්නේ ඒහර හා ධාරාවක් ගැලීමටත් නොගැලීමටත් හේතුවමකක්ද කියලා. ඉතිං ඊට කලින් අපි මේදක්වා කතාකරපු දේවල් ආයි මම් පොඩ්ඩක් සමරීකක් විදිර මතක් කරන්න. ඉතින් මුලින්ම අපි සන්නය සහ අර්ධසන්නයක ගැන කතා කලා එතනති අර්ධසන්නායක හදන්න සිිකන් ජර්මනිියම් වලින් ් ඒ සිරිිකන්ජර්මේනියම් වෙනත් මූල ද්‍රවකයන පොස්පරස් බෝරෝන් වැනි මූල් ජවිවලින් මාත්‍රණය කරහම ඒවා බාහය අර්ධ සන්නායක කියලා කිව්වා මේ බාහය අර්ධ සන්නායක වර්ග දෙකක් තියෙනවා එකන පීවර්ග අර්ධ සන්නයක සහ එන් වර්ග අර්ධ සන්නායක කියලා ඉතින් පීවර්ගය අර්ධ සන්නයක වල කුහර නිදහස්ස තියෙනවා එන් වර්ග අර්ධ සන්නයක වල ඉල්ලෙක්ට්‍රෝන නිදහස්ස තියෙනවා මේ විදිහයට පවර්ගේ සහ Nවර්ගේ අර්ධ සන්නයක දෙකක් එකට එකතු කරලා PN සන්ධයක් හදනවා මේ PN සන්ධයාසල සිද්ධ වන සංසිද්ධි කිහිපයක් තියෙනවා ඒඇසල හායිත ප්‍රදේශයක් නිර්මාණය වෙනවා එවගේම විභව බාධගයක් නිර්මාණය වෙනවා. මේ විදිහයට PN සන්ධයක් යොදාගෙන හදන උපකරන තමයි ඩෝඩ හා ස්ට්‍රන්සිිස්ටර්ස් කියල කියන්නේ ඉතින් ඩයෝඩ ගැන තමයි අපි මුලින්ම කතා කරන්නේ. ප සන්දයේ පෙරණැඹුරු කිරීමේදී ධාරාාවක් දිශාවකට ගමන් කරනවා ඒවගේම පසුනඹුරු කෙරු හමහි දරාවක් ගමන් කරන්න හැ. එහෙනම් ඩෝඩ ඒක මේ විදිේයට P සන්ධිය පෙරණබුරු කිරීම සහ පසුනැබුරු කිරීම මාගීන් මේ විදිහට ධාරාවපාලනය කිරීමා සිද්ධ වෙනවා. ඒක තමයි ඩයිෝඩයක තියෙන ප්‍රධානම කාරේ. ඒගේ ඉසරහට අපි මේ. සන්දය ගැන කතා කරද්දි ට්‍රන්සිස්ට ගැනත් කතා කරන්නේ යනවා මොලිින් අපි ඩයෝඩ ගැන විතරයි කතා කරන්නේ එහෙ අන්දයන් අපි බලමු මේ P සන්ධියයක් පෙරනැබුරු කිරීමේ දී පසුනැබුරු කිරීමේ දී මොකුද වෙන්න කියලා මෙ පෙරනැඹුරු හා පසුනැබුරුව ගැන කතා කරද්දි ඔල දැනගන්න මෝන දෙයක් තමයි මෙ P සන්ධිය හැදිල තියෙන පීවර්ගේ සහ එන්වර්ගේ අර්ධ සන්නායක දෙක විතුත් ප්‍රභවයේ කුමනක්‍රවලට සම්බන්ධ වෙලාද කියනක. එකන විදදුත් ප්‍රභවේ ධනාග්‍රේට මොනර්ද සන්නායකද සම්බන්ධ වෙලා තියෙන කියවාලා තේරුගන්න ඕනම්. එහනම් මේ ඩෝඩයක P සන්ධයක් පෙරණැබුරු කරොත් ඒ තුළින් ධරාවක් ගමන් කරනවා කියලාපි දන්නවා පසනැබුර කොත්. තුළින් දරාවක් ගමන් කරන්නේ නෑ කියලා අපි දන්නවා. එහෙන අපි බලමු මේ ධාරාවක් ගමන් කිරීමටත් නොගැලීමට තේතුමකද්ද කියලා. මුලින් අපි පන් සන්ධයක් පසු නමුරු කරන්න කහොමද කියලා බලමු. මෙතනවාලට පේනවා P සන්දයේ පීවර්ගේ අර්ද සන්නායකය විදදු ප්‍රභවය රීන අග්‍රේට සම්බන්ධ කරලා තියෙනවා එ වගේම එන්වර්ගේ අර්ධ සනාායකයයට දදු ප්‍රභවේ දන්නා ආක්‍රේට සම්බධ කරල තියෙනවා. එනම් මේ අවස්ථාවදි මොකද වෙන්නේ. අපි දන්නවා පීවර්ගේ අර්ධසන්නායකේ තියනෙ කුහර. ඉති ධනාරෝපිතයිනේ. ඉතින් මේ අර්ථසන්නායකය බැටවයේ රිනාග්‍රේට සම්බන්ධ කළෝත් ධනාරෝපිට කුහර රිනාග්‍රේදෙසට ආකච්ණය වෙනවා. ඒවගේම එන්වර්ගේ අර්ධසන්නායකේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ඒවා රිනාරෝපිතයි ධන අග්‍රේඩ සම්බන්ධ කලොත්ඒ රිනාරපිති එලෙක්ට්‍රෝන ධනාක්‍රයේ දෙසට ආකර්ශනය වෙනවා. එහෙනම් මෙතන හායිත ප්‍රදේශය පුළුල් වෙනවා කියලවාරට පෙන්නලා තියෙනවා. ඉතින් මෙතන වාල ගොඩාක් සංකීල්නව හිතන්න වශන හැ. මේ විදිහට අග්‍ර සම්බන්ධ කලොත්, හාහිත ප්‍රදේශය මේආකාරෙන් පුළුල් වෙනවා කියලා මතක තියාගන්න. ඉතින් මේ හායිත ප්‍රදේශය පුළුල් වෙනවා කියලා කියන්නේ මෙතන තියෙන විභවබාධකයක් වැඩි වෙනවා. එහෙනම් මේ හර හා සැලක යුතු ධාරාවක් ගමන් කිරීමට බාධකයක් තියෙන නිසා ධාරාව ගමන් කරන්න නැහැ. ඒක නිසාතා මයි අපේ යන්න පෙන් සන්ධයක් පසුනඹුරු කළොත් ඒ හර හා ධාරාව ගමන් කරන්න නෑ කියලා ඒවගේම පීයෙන් සන්ධයක් පිරණමුරු කරොත් වෙන්නේ මෙහි බැටරයේ ධනාග්‍රය පීවර්ග අර්ධසන්නයකයටත් බැටරේරි නාග්‍රය එවාර්ගේ අර්ධ සන්නයකට සම්බන්ධ කිරීම ඒෙනම් එතනදි මොකද වෙන්නේ අපි දන්න පීවර්ගේ අර්ධ සන්නයකයේ තියෙන ධනාරෝපිත කුහර එහෙනම් ඒක බැටරිය ධනාග්‍රයට සම්බන්ධ කළොත් ධන ධන විකර්ශණය වෙනවනේ ඒ නිසා මේ කුහර සන්ධිය දෙසට විකර්ශණය වෙනවා ඒ වගේම එන්නර්ද සන්නයකය රිනාක්‍රයට සම්බන්ධ කළොත් බැටරියයේ එන්න අර්ද සන්නෑකේ යෙන්නේෙ රින්න ආරෝපිති ඉලෙක්ටෝන එහෙනම් රිනර් රින්න විකර්ශණය වෙනවා එතනත් වෙන්නේ එන්වාර්ග අර්ද සන්නයකේති ඉල්ලෙක්ට්‍රෝන සන්ධිය දෙසට විකාර්ශනය වෙනවා. එහෙනම් පර්ද සන්නයකේ තියෙන කුහරත්. එන්න අර්ද සන්නයකේතින ඉල්ෙක්ට්‍රෝොනත් සන්ධිය දෙසට විකාර්ශනය වෙන නිසා එතන හාහිත ප්‍රදේශය පටු වෙනවා. එෙනම් එතන විභවබාදකත් පටු නිසා. ඒ හරහා විදුලිය ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ විදිහට පරිපත සෑදීමේදී ඩයෝඩ භාවිතා කරද්දි මේ ඩයිෝඩ පෙරණැඹුරු වෙද්ති ඒ අහරහා ධාරාවක් ගමන් කරලා ධාරාව එක් දිශාවකට යොමු කරනවා. ඒ වගේම පරිපතවල තියෙන දයිෝඩ පසුනැබුර වනොත් ඒ හරහා ධාරාවක් ගමන් කරන්නෑ මේ වනිසා විද්‍යුත් උප්ප කරනවලට ආරක්‍ෂාවද සැලසෙනවා මොකද අගග්‍ර මාරුවීම නිසා විද්‍යුත් උපකරණයට හානියක් සිද්ධ වෙන්න පුළුුවහන් ඒවෙලාවට ඩයෝඩයක් පසුනැමුුරු නහම ඒ විද්‍යුත් උපකරණය ආරක්ෂාවෙනවා විදුලිය ගමන් නොකිරීම නිසා. ඒවගේම අපි තවත් ඉස්සරහට කතා කරනවා මේ ඩයිෝඩ භාවිතයෙන් ලැබෙන තවත් ප්‍රයෝජන. සාමාන්‍යයෙන් මේ විදිහට ඩයෝඩයක පියෙන් සධයක් පෙරණැඹුරු කළ අවස්ථාවකදී. යම් කිසි පොඩි විභෝබාධකයක් තියෙනවනේ ඉතින් මේ විභවබාධකට වඩා මේ බැටරියේ එකන බාහිර විභවය විශාලත්තෙන් අඩුනම් නොගිනිය හැකි තරම් ධරාවක් තමයි මේ සන්ධිය හරහා ගමන් කරන්නේ මොකද බාහිර විබවයට වඩා වැඩි නිසා. නැත්තම් මේ විභවබාධකේට වඩා වැඩි බාහිර විභවයක් ලබා දෙන වනම් රහා සැලකියයුතු දරාවක් ගමන් කරනවා දැන් අපි මේ ප සන්ඳිය යොදාගෙන හදදන ඩයෝඩ ගැන ටිකක් කතා කරමු සාමාන්‍යෙන් PN සදිි ඩයෝඩයක් අපි මේ විදිහට තමයි සංකේත විදිහට දක්වන්නේ ඒවගේම ඔයාලා සාමාන්‍යෙන් ඉදිනදා ජීවිතයේදී පරිපතවලදි මේ ආකාරයෙන් දැක ඇති ඒ වගේම ඔයාලා දන්න එඩ කියන්නෙත් ඩයෝඩ් වර්ගයක් මෙක විශේෂත්තයේ තමයි මේ ඩයෝඩ් වලින් ධරාව ගමන් කරද්දි ආලෝකයේ නිකුත් කන්නවා ඉතින් එනි සපේ වඩ කියනවා ආලෝක විමෝචක ඩයෝඩ කියලා වල එල්ලඩී බල්බ් කියල කියන්නේ එල්ඩී බල්් කියල වරදගන්න එ පා එල්ලඩ කියන්නේ ඩයෝඩයක් වාට මෙතන පෙන්න්න අර තියෙනවා ආලෝක විමෝජක ඩයෝඩයේත් සංකේතය ඉතිම් පරිපත සංකේත විදිහයට අඳද්ධී වාලට මෙව ප්‍රයෝජනක් වෙනවා දැන් අපි ඉල්ලඟට ඩයෝඩ වලින් ප්‍රධනම කාරයක් ගැන කතා කරන්නේයන්නේ. ඒ තමයි ප්‍රත්‍යවර්ථක ධාරා රුජුකරණය කියන සංසිද්ධිය. ඇතින්වාල මෙතැන දැනගන්න ඕන ඩයිෝඩ පාවිච්චි කරල තමයි මේ ප්‍රත්්‍යවර්ථක දදාරා රජුකරණය සිද්ධ කරන්නේ. මේ රුජකරනාාකාර දෙකක් තියෙනවා එකක් තමයි අර්ධ තරංග රුජුකරණය අනිත්ක පූර්ණ තරංග රුජුකරණය. එන අපි බලමු මේ ප්‍රත්‍යවර්ථක ධාරා රුජුකරණය කියන්නේ මකක්ද ඩයෝඩ පාවිතයෙන් කොහොමද අපි මේ සිද්ධිය සිදුකරන්න කියලා බලමු. ඔයාල දන්නවා විදුලිධාව ප්‍රත්‍යාවර්ථ විදිහටත් ලැබෙනවා වගේම සරල දාරා විදිහයටටත් ලැබෙනවානේ ඉතින් ප්‍රත්‍යාවර්ථ ධාරාවක් සරලධාරාවක්්බාට පත්කිරීමත්තාමයි මේ ප්‍රත්‍යවර්ක ධාරා රජකරණය කියලා කියන්නේ. ඉතින් බොහෝ ඉලෙක්ට්‍රොනික පාංග නිවසේ විදුලි සැපයවමට අපි රජවම සම්බන්ධ කරලා එකනේ පලක් පොයින්්කට ගහලත් ක්‍රියාකරවනවා. තින් මේ එලෙක්ට්‍රනික පංගවල තියෙනවනි සර්කිස් මේ සර්කිට් සරහා සරලධාරාවක් තමයි ගමන් කරන්නවඕන මේ උපකරණය ක්‍රියා කරන්න. ඉතින් අපි දන්නා රජ්‍යෝමපේ නිවසේ විදුලි සැපවීමට අපි ඒ සම්බන්ධ කළෝත් අපේ නිවසට විදුලේ සැපයන්නේ ප්‍රත්්‍යාවර්ත ධාරාවක් විදිහට. එහෙනම් මේ පරිපත ඇතුළේ මේ ප්‍රත්්‍යවර්ථක ධාරාව සරලධාරාවක් බාට පත්කිරීමට මේ ඩයෝඩ යොදා ගන්නවා ඒ ඩයෝඩ යම්කිසි ආකාරයකට පිළියලකරුවත් තමයි මේ ප්‍රත්‍යාවර්තක ධාරාව සරල ගාාවරාවක් බවට පත්කරගන පුළුවන් වෙන්න. අපි සාමාන්‍යෙන් ප්‍ර්‍යාවර්ත ධාරාවක් මේ ආකාරයට තමයි ප්‍රස්ථාරගත කරන්නේ එහිදී කාලයත් සමඟ ධාරාවපි ප්‍රස්ථාරගත කළොත් ධන සහ රින අර්ධ දෙකටම මේ ධාරාව ගමන් කරනවා. නමුත් මේ රුජ්ජුකරණය කලාට පසුව මේ ප්‍රස්ථාරය ඇන්දොත් ධනාර්දය විත්තරයි මේ ප්‍රස්ථාරයන්ඳන්න පුළුවන්. ඒක යනේ රිනාර්ධයේ ධාරාව ශුන්නයි කියලායි ගන්නේ. ප්‍රත්්‍යාවර්තක ධාරාව රජුකරණය කරන්න කලින් වෙ ඕන ප්‍රධානමදය තමයි ප්‍රත්‍යාවර්ත්තක විභවේ අඩු කර ගැනීම. මොද ගෙදරට අපිට වෝල් දෙසිය තිහක කරන්ටිකක්හම් වෙනවා එක හර්ඩස් පනහක් වෙනවා අපි පරිපතයට රජකරණය කරන්න මේ ප්‍රථ්‍යාවඇතක ධාරාවයවදදි ඒ වෝල් තුනක් විතර දක්වා අඩුකරගන්න ඕනේ වගේම හර්ඩස් පණහේම ති යද්දි. එහෙනම් අපි කොහොමද විභවය අඩුකරගන්නේ මේ විදිහට පරිනාමකයක් භාවිතා කරල මේ විභවය අඩුකරගන්න පුළුවන් පරිනාමකයේ දඟරයේ වට සංඛ්‍යාව අඩුනහම එහි විභවය අඩුවෙනවා කියවල මීට කලින් ඉගනගෙන නඇති. එහෙනම්. අප දැම් බාලමු මේ විදදිහට විභවය අඩුකරලා ඩයිෝඩ භාවිතයෙන් කොහොමද මේ රුජකරණේ සිෙද්ධ කරන්න කියලා. මෙත නද එක් ඩයිෝඩයක් පමණක් භාවිතා කිරීම ප්‍රමාණවත් මේ ඩයිෝඩය හරහා අඩුකරලද විභවය ගමන් කරද්ද මේ ප්‍රත්‍යාවර්ථධාරාව එකදිශාවකට ගමන් කරලා එය රජුකරණය වෙනවා. හැබැයි අර්ධ තරග රජුකරණයක් වෙන්නේ ර්ණ වශයෙන් සිද්ධ වෙන්නේ නෑ ඊළඟට අපි බලමු පූර්ණ තරංග රුජුකරණය කොහොමද වෙන්න කියලා. මෙතන දෙ අපි ප්‍රස්ථාරය ඇන්දොත් අපි දන්නා ප්‍රත්‍යාවර්ධක ධාරාව අඳද්දි එහි ධන සහවින අර්ධ දෙකේම ධාරාව නිරූපණය කරන්න පුළුවන් නමුත් මේ පූර්ණ තරංග රුජුකරණයට පත්වුනාට පස්සේ ධන අර්දය පමණයි ධරාව නිරූපණය කරන්නේ. හැබැයිෝයාට මෙතන පැහැදිලිව පේනවා අර්ධ තරංග රජුකරණය වගේනෙ මේ පූර්ණ තරංග රජුකරණයේදී මේ ධනාර්ධේතියන ධාරාවේ ප්‍රස්ථාරයේ කිසිම හිඩසත් නැහැ එක දිගටම මේ ප්‍රස්ථාරය අඳන්න පුළුවන්. මේ විදිහට ප්‍රත්‍යාවර්ථක ධාරාව පූර්ණව රජුකරණය කර ගන්්ඩ මේ ආකාරෙන් ඩයෝඩ හතරක් ාවිතා කරනවා. දැන් අපි, මේ සங்கீரණ පරිපத்திය හරි සාளව விசඳගம කොහමத මේ டையோෝடுவල கி්‍රියயாකාරිத்தே சிදධවැනි கேලා. එතිඒ සඳහා මුලින් අපි බැටරයක් භාවිතා කරලා මේකට ප්‍රත්‍යවර්ත විදිහට ධාරාව ල බාදෙන්න්න උත්සා කරනවා. එතනති වෙන්න முින්ම බැටරயே தனரினாக் மாறுකරලා ධරාවදීල බලනවා. ඊළඟට අපි කෙළින්ම ප්‍රත්්‍යාවර්ථක ධරාවකට සම්බන්ධ කරල බලනවා. හොමද මෙතන රජුකරණය වෙන්න කියලා. ඉතින් මෙතන පූර් තරග රජුරණයක් වෙන්න කියලා. හොට මතක තියා ගන්න. පලවෙනි පරිපතෝලට පේනවා බැටරියක් භාවිතා කල්ලා තියන්නේෙ හත්තරදශම පහයි පෝල් ප්‍රමාණයක විභවයක් ලබාදීලා තියෙනවා මුලින්ම මෙහි අග්‍ර කොමද සම්බන්ධ වෙලා තියෙන කියලා බලන්න මෙතන D1න් කියන ඩෝඩට මේ බැටරයේ ධනාග්‍රය සම්බන්ධ වෙලා තියෙන්නේ ඒවගේ පැත්තින් රිනාග්‍රේ සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේ ආකාරේ ගමන් මාර්ගක තමයි මේ ධාරාව ගමන් කරන්නේ. ඒ විදියට ධාරාව ගමන් කරලා මේ බල්බක පත්වෙනවා. ඉති නොහට මෙතන පැහැදිලිව පේනවා D1න් කියන ඩයිෝඩය පෙරණඹරු වෙලා තියන්නේ මොකද ඩයෝඩේ ධනාග්‍රේ ධනටත් රිිනාග්‍රය රිනටත් තමයි ැටරේ සම්බඳධ වෙලා තියෙන්නේ. එහෙනම් D1න් රහා ඊළඟට D්‍රී හරහා ගමන් කරලා. මේ පරිපතය සම්පූර්ණ වෙනවා. එහෙනම් ඇයි මේ D4ෝහා2හරහා ධාරාව ගමන් කළේ නැත්ති. ඔල් මොලින්ම පේනවා D1හරහා යන්නේඩ4ෝහරහා යන්න බැහමකද එතන පසුනැඹුරු වෙලාතින්නේ. ඒ විදිහට ඔයාල මේ පරිපතයදෑ හොඳට බලන්න මේ ධාරාව ගමන් කරන මාර්ගයේදී පසුනැඹරු අවස්ථාවලට ධාරාව හැරිලනැහැ පෙරණැබරු හරහතමයි ගමන් කළතින්නේ හැබැයිවලට පොඩිව ගටලුවක්කේ මේ Dත්‍රී හරහාධාරාව ගමන් කරනවා. හැබැයි D4ෝර ධාරාව ගමන් කරන්න පුළුවන්න්නේද කියලා වාටමිතර ගැටලුවක්ගේ. එතන D4ෝ D3ී දෙසට ධාරාව ගමන් කරද්දි. D්‍ර තෝරගන්නේ. D4ෝහාගියයොත් එතන එකම විභවයක් තියෙන්නේ විභව වෙනසක් ඔස්සය තමයි දාරාව ගමන් කරන්නේ ඒ නිසා මෙතන D3්‍ර තමයි තෝරගන්නේ. අන්න ඒ වගේ පොඩි ගැටලුවක් වලට ආවොත් ොකක්කට හේතු කියලා තේරුම් ගන්න එහෙනම් හෝගොල්ලො මේ බැටරිය මේආකාරයෙන් දනරින සම්බන්ධ කල්ල තියෙද්ද ධාරාව ගමන් කරන මාර්ගයත් ඊළඟට මේ දන්නරින මාරු කල්ල තියද ගමන් කරන මාර්ගයත් හොඳල තේරුම්ගන්න මේ ඩයිෝඩවල පෙරණඹර හා පසුනඹුරු කියන අවස්ථා සලකළ. ඉතින් මේආකාරයෙන් අපි බැටරයක් යොදාගෙන ප්‍රත්්‍යාවත ධාරාවක් විදිහට නිර්මාණය කරගෙන බැලුවා මේ පූර්ණ තරගරජුකරනය දැන් අපි මේට සත්‍යම ප්‍රත්‍යාවර්තධරාවක් ලබාදීල බලමු කොහොමද පූර්ණ තරංග්‍රරජු කරන්නේය වෙන්න කියලා. ඒකත් පෙරපරිදිම තමයි මේ විදිහට ධනරින මාරු වෙද්දී අවශ්‍ය විදිහට පෙරණැඹුරු අවස්ථාසල කළ ඩයෝඩ හරහා ධාරාව ගමන් කන්නා. එහෙනම් ධනරින මාරුුණට ප්‍රත්‍යවර්ථධාරාවේ මේ ඩයිෝඩ හතර, අවස්ථානුකූල පෙරණැඹුරු වෙලා සහ පසුනැඹුරු වෙලා මේ විදිහයට ධාරාව ගමන් කරනෝම පරිපතය ඔස්ස. එහෙනම් මේ උපකරණයට හැම අවස්ථාවීමම ධරාව ලැබෙන නිසා එ දිගටම ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ විදිහයට ප්‍රත්‍යාවර්ථක ධාරාව නිසා. ධනරින මාරවීම ගැටලුවක් වෙන්න නැහැ මේ ඉලෙක්ට්‍රොනිික උපාන්ගේයට මොකද මෙතන තියෙන ඩයෝඩ හත්තර එකතු වෙලා. මේ පූර්ණ තරංග රුජුකරණයකට පත්කරලා මේ ඉලෙක්ට්‍රොනිිකු උපකරණයට දිගින් දිගටම ධරාව ලබා දෙනවා. ඉතින් මේ විදිහට ඩයිෝඩ පාවිච්චි කරන එක භාවිතයක් තමයි මේ පූර්ණ තරංග සහාර්ධ තරංග රජකරණය කිය කියන්නේ. ඉතින් මේ විදිහට රජුකරණය කියන එක සුමටනය කියන සංසිද්ධය භාවිතයෙන් මේ ප්‍රත්‍යාවර්ථක ධාරාව තවත් නියත සරලධාරා්බාට පත්කරගන්න කොහොමද කියලා බලමු. සුමට නේදී කරන්නේ මේ විභව අන්තරය නියත සරල රේකාව්බවට පත්කරගන්නවා. ඒක ඔගලන්ට මෙතන ප්‍රස්ථාරය පෙන්නල තියෙනවා. ඒ නම් මේ විදිට ප්‍රස්ථාරයේ සරල රේකාප්බට පත්කරගන්නේ කොහොමද මුක්ද වාලදන්නවා පූර්ණ තරංග රුජුකරනයේදී මේ විදිහට ප්‍රස්ථාරයක් ඇන්දහම සරල රේකා වක්නි මේ තිබ්බේ ධන අර්ධයේ. බිදුුවෙත් විභවය උපරිමෙත් විච්චලනයක් තමයි දක්නට ලැබුණේ. එකන මේ විදිහට වව් ආකාරයකින් තමයි ඔගොල දැක්කේ. හැබැයි අපි මේ සුමටනය කෙන සංසිද්ධය මාර්ගයෙන් මේ වවුස් නැති කරලා එය සරලරේකා බටපත් කරගන්නවා. ඒකට කරන්න තියෙන්නේ ධාරිත්‍රකයක් යොදා ගැනීම. අපි දන්නා ධාරිත්‍රකයකති ආරෝපන ග බඩා කරගන්නවා අවශ්‍යවෙලාවටය, චා් කරන නත්තං ආෝපන මුදාහරිනෝ. මේ විදිහට ධාරිත්‍රකයක් යොදාගත්තහම වෝල්ටීයතාවය සුන්නේ සිට උපරිමේ දක්වා වැඩිවෙද්දිී මේ ධාරිත්‍රකයේ ආරෝපන ගබඩා කරගෙන තියාගෙන මෙහි ශුන්නේයේදීත් ආරෝපන මුදාහරනවා. එහෙනම් වෝල්ටයතාවය අඩු වැඩි වෙද්දි මේ ධාරිත්‍ර ගබඩා කරගෙන තියෙන ආරෝපන මගින් පරිපතට දිගෙන් දිගටම ආරෝපන සපේනවා. එහෙනම් බෝල්ටියතාවේ ශුන්නේයත් උපරිමයත් අතර විච්චලනතාවය අඩුවෙලා මෙය සුමට වෙනවා. මේ විදිට අපට ප්‍රස්ථාලයෙන් පෙන්න්නන්න පුළහොන් සුමටනේදී විභවය කාලය සමඟ විචලනය වන ආකාරය. එහෙෙනම් අපි දැන් දන්නව ඩයිෝඩවල භාවිතයන්. පළවෙනිමදේ තමයි අපිට පුළහම් ප්‍රත්්‍යාවර්ථක දාලාා රුජුකරණය කරගන්න ඒ පූර්ණ හෝ අර්ධ විදිට රුජකරණය කරන්න පුළුවන්. ඒ වගේ ඩයිෝඩයක P.N සන්දිය පසුනැඹුරවීමේදී ඒ හරහා ධාරාවක් ගමන් කිරීමක් වෙන්නෙ නැහැ. එම නිසා ධනරනාක්‍ර මාරුවීමේදී ඉලෙක්ට්‍රොනිකු උපකරන්නවවැලට සිදුවන හානිය වැලකෙනවා. ඒ වගේ ඩයිෝඩේ තියන ප සධිය පෙරණැඹුරු වනහම ඒ හරහා ධාරාව ක්දිශාවකට පමණක් ගැනීමට සැලැස් වෙනවා. ඒ වගේ වර්ට මෙතන පෙන්නල තිගෙනවා ඩයෝඩයක් භාවිතා කළහම, සාරල්ල ධාරා උපකරණඒකට ධන රිනාග්‍ර මාறு වෙලා විදුලිය සැපයීමෙන් වෙනහානිය වැලකෙන ආකාරය. යාට මෙිතර පේෙනවා ඉලෙක්ට්‍රොනික උපරණය ධනාග්‍රය බාහිර විබව දනග්‍රේටත් ඉලෙක්ට්‍රොනික උපරණය රිනාාග්‍රය බාහිර විභවයේ රිනාග්‍රේටත් හරි විදියට සම්බධ කලා තියෙනවා. ඉතිං ඒවෙලාවට ඩෝඩ පන් සන්දිය පෙරනමුර වෙලාති එදී ඩයෝඩේ රහධාරාව ගමන් කරලා ක්දශාවකට ගැලීමට සලස්සලා උපකරණය හරහා ධරාව ගමන් කන්නා. ඒ වගේම ඊළග රූපයෝගොලට පේනමේ ඉල්ලෙක්ට්‍රනික උපකරනයේ දනරිනාග්‍ර බාහිර විබව සැපයුමට වැරදි විදිට සම්බඳධ කරලා තියන්නේ මොකද එලෙක්ට්‍රොනික පකරනයේ ධනාග්‍රේ ාහිර විභවේ රිනාග්‍රේට තියෙන්නේ. ඉතින් මේ වෙලාට ඉල්ලෙක්ට්‍රොනික උපකරණයට හනියක් වෙන්න පුළුවන් එතකොට ඩෝඩේ P සන්දිය පසුනැබර වෙලා තියෙන්නේ මොකුද ඩයෝඩ ධනාග්‍රය බාහිරවිභවේ රිනාග්‍රය සමඟ සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතින් ඩයෝඩේත් P සන්දිය පසුනැබුරු වෙලා තියන්නේ එහෙනම් ඩයිෝඩේය රහා දරාවක් ගමන්නොකර මේ උපකරණයට ධරාව ලබා දීම වැලකෙනවා. එහනම් මේ උපකරණය ආරක්‍ෂා වනාකරෝ ආලටමිතිර පේනවා. එහෙනම් අපි දැන් ඩයිෝඩගෙන කතා කරා මේ විදිහට සන්දී යොදාගෙන නිපදවන තවත්උපු කරණයක්තා මයි ට්‍රන්සිස්ටර්ස් කියන්නේ දැන් අපි බලමු මේ බාහය අර්ධසන්නයහි යොදාගෙන හදන Pයෙන් සන්ධයක් ආශ්්‍රිත කරගෙන හදනු ලබන තවත් ඉලෙක්ට්‍රොන්කූ පාන්ගයක් ඒ තමයි ටරන්සිස්ටර ට්‍රාන්සිිස්ටරයක් වල දැකළ තියෙනවද මෙන්න මේ විදිහට තමයි ට්‍රන්සිස්ටරයක් අපිට පිටතිම් බැලවාම පේන්නේ ින් දෙැන්න පිගෙන ගණඩ යන මේ ට්‍රරන්සිස්ටරේක ක්‍රියාකාාරිත්තය මේ ට්‍රන්සිස්ටරේක තියෙන විශේෂත්වය තමයි මෙහි PN සඳ දෙකක් තියෙනවා එහෙනම් P සඳ දෙකක් මගේ නිර්මාණය කරලා තියන ඉලෙට්‍රොනි ුපාගේ ඇත්තමයි ටරන්සිස්ටරේ කියලා කියන්නේ ඉතින් අපි බලමු මේ PN සඳි දෙකක් කොහොමද නිර්මාණය කරගන්න පුළුවන් කියලා පාලට මතක ඇති ඩයෝඩේ තිබ්බ P සඳ එකයි තින් ඩයිෝඩන් කරනු ලබන කාර්යටඒ P සදිය තමයි වැදගත්තෙන්නේ. නමුත් මේ ඩෝඩේ වෙනස්ගේ ලෝඩ තේරෙනවානේ මෙතන P සඳදි දෙකක් තියෙනවා. ඉතින් ට්‍රාසිස්ට රකින් කරනු ලබන කාර්යට PN සந்தදි දෙකක් අවශ්‍යයි. දැන් අප බලමු මේ PN සදිි දෙක හැදෙන විදිහ. ඔට මෙතන පේනවා පළවෙනි රෝපයේ PN සදිි දෙකක් නිර්මාණය වෙලා තියෙනම්. එහෙම නිර්මාණය වෙන්න නම්? අනු පිළිවලින් අපිට මේ P සහ n කියන අදසන්නයක මේ විදිහට එකතු කරන්න ඕන ඒ කියන්නේ Pp විදිහට ඊළඟ රූපෝගොලන්න පේනවා එතනත් සදිි දෙගත් තියෙනවා එතන විදි අදසන්නයක එකතු කරලා තියෙනවා. ඒනම් මේ විදිහට P සදිි දෙකක් නිර්මාණය වෙන්න අද සන්නයක එකතු කරන්න පුළුවන් ආකාර දෙකක් මේ විදිහට තියෙනවා. ඒ තමයි PNP විදිහටත් NPN විදිහටත් මේ අදසන්නයක එකතු කරලා PN සන්දිිය දෙකක් නිර්මාණය කරගන්න පුළුවන්. එනම් මේ විදිහට ට්‍රන්සිස්ටර් වාර්ග දෙකත් තියෙනවා පියවහඳන් වනවා PP රන්සිස්ර්ස් සහ NPN ට්‍රන්සිිර්ස් කියලා. ඉතින් ට්‍රராන්සිස්ටරයක් මේ විදිහට සන්දිවලින් නිරූපණය කර අද්දි මේ විදිහට ඒවයි ආග්‍ර පෙන්න්නන්ඩ ඕනා එක්කෙක් කර්ධසන්නයකරයට වෙනම සම්බන්ධමය විදියට. ඉති නිස්සරට අපි කතාගන්නා කොහොමද මේ ට්‍රාන්සිස්ටරයක් සංකේත කරන්න කියලා. දෙන්න අපි බලමු ට්‍රරන්සිස්ටරයේ පිටත අග්‍ර මුණවාද කියලා. මේ ට්‍රන්සිස්ටරේ මංකිව්වන එක එක අර්දසන්නයකයට අග්‍ර වෙනවෙනම නිරූපණය කරන්න ඕන කියලා එතකොට ඔයාල දන්නවා මෙතන අර්ධසන්නයක තුනක් එකුතු කරලන මේ පෙන් සඳී දෙකක් හදා ගන්නේ. එතකොට ඒකෙ කර්ධසන්නයකයට අග්‍ර තුනත්තිෙනවා. එහෙෙනත් ට්‍රාන්සිිස්ටරේක මේ විදිඩවාට කුරු තුනක් පවෙන්නේ එහි පිටත අග්‍ර. එනම් මේ අග්‍ර තුන නම් කරනවා විමෝචකය නැත්තඟපේ මිට කියලා කියනවා. සංග්‍රාහකය කලෙක්ට කියලා කියනවා. පාදම බේස් කියලා කියනවා. එනම් මේ විමෝචකය සං්‍රාහකය පාදම මගින් මොනවද වෙන්නේ. විමෝජකය ගත්තහම, දෙන ගන්න අර්ධසන්නයකයක ප්‍රදේශයකින් වාහක විමෝචනය කරනවා. එක යන්න වාහක කියන්නේ ඉල්ෙක්ට්‍රෝන හෝ කුහර. සංග්‍රාහකයෙන් වෙන්නේ අර්ධසන්නයකයක ප්‍රදේශයකින් වාහක සංග්‍රහණය කරනවා. සග්‍රහණය කියල කියන්නේ මේ වාහක ගැන ඉලෙක්ට්‍රෝන ෝ කුහර එකතු කර ගැනීම වාහක කි වම ඉල්ලෙක්ට්‍රෝනණ ෝ ුහර කියන මදකදයාගන්න. ඒ වගේම පාදමෙන් වෙන්නේ විමෝජකයේ සිට සංගහකයට ගමන් කරන්න වාහක පාලනය කිරීමක්. ඉතින් මුලින් ඔයාල දැනගන්න ඕන මේ විදිහයට ට්‍රාන්සිස්ටරේ මේ පිටත අග්‍රතුනෙන් වෙන්නේ මොනවාද කියනෙක. මෙතරින් ඉස්සරට අපි කතා කරද්ද අඩ තේරෙ මොනාද මේ කාර්යයන් ඒව කොහොමද වෙන්න කියලා. දැන්නපි බලමු මේ ට්‍රරන්සිිස්ටට දැක්වීමට භාවිතාගන්න සංකේත. තිනවාට මත්තක ඇති මෙ ට්‍රාන්සිිස්ටරේක අග්‍රතුනාපි හඳුන ගත්තා ඒ අග්‍රවල ඉංග්‍රීසිය නමේ පලවෙනි අකුර තමයි අපි මේ හඳුන්න්නන්ඩ යොදාගන්නේ පාදම බේස් කියල කිව්වා එහෙනං අපිට ඒ සඳහා බී අකුර යදන්න පුළුවන් සංග්‍රාහකය කලෙක්ට කියලා කියනවා ඒනං අපිට සී අකර යොදන්න පුළුවන් විමෝජකය එමිට කියන නිසා ඒ සඳහා ඊ අකරයධන පුළුවන් ඉතින් මේ සඳහා කැපිටල් ලකුඩු තමයි යොදන්නේ දැන්හලට මෙතර පෙන්නර තියෙනවා Pප ටන්සිිස්ටරේ සහ NP ටරන්සිිස්ටරේ සංකේත දෙක ඉති නොල්ඩු මෙතන අඳුරුගන්න පුළුහන් හැමවෙලාම මැදතියෙන්නේ පාදම එහෙනම් Pp ට්‍රන්සිිටේ මැද තියෙන්නේ එනර්ධසන්නයකය NP ට්‍රන්සිස්ට්‍රේ මැද තියෙන්නේ අර්ධ සන්නායකේ ඉතින් මෙතන වාලට තේරුම් ාන තියෙන්නේෙ අපි PP ක්‍රන්සිස්ටරේ ලිය අද්ද තන අක්කුරු PNP කියලන දාන්නේ එතකොට මැද එ තියෙන්නේ එහෙනය පාදම කියලවාලට තේරනා දෙපැත්තේ විමෝචකයයි සංග්‍රාහකේ තියෙනවා ඒ විදිහයට අර්ධ සන්නයකයේ නම ලිය අද්දී එකන PNP ද NPද කියල අද්ද වලට පාද මේ තියෙන මොනාද සන්නයකේද දෙපැත්තේ විමෝචකයේ සහ සංග්‍රහකේ තියන අද සන්නයක මොනාද කියලා මෙ නම එම අදුරගන්න පුළුව ඒ වගේම මේ විදිර සංගයතාදමකමෝ පෙන් අද්දිී ඕඩු මෙිදර පේනවා PP ට්‍රන්සිස්ටරේ විමෝචකයේ ඊතලයක් පෙන්නලා තියෙනවා ඒ ඊතලය පාදම දෙසර තමයි තියෙන්නේ ඒ වගේම NPN ට්‍රාන්සිිස්ටරේ විමෝචක ීතලය පාදමක් ඉවතටයි පෙන්න්නේ දැන් අපි බලමු මේ සංකේත මේ විදියට පෙන්නන්දි මේ ට්‍රරන්සිිස්ටරවල වාහක සහ ධාරාව ගන්න දිශාවල්. අපි දන්නවා වාහක කියන්නේ කුහර සහ ඉලෙක්ට්‍රෝණය ඉතිේ හැම වෙලමාල මතකතියාගන්න කුහර ගමන් කන දිශාවට තයි ධරාව ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කන දිශාවට ප්‍රතිවරුදු දිාව තයි ධාරාව ගමන් කරන්නේ. ඉතින් මේති එරරිියක හැම්බලෙමාල දැනගනින් ඕන. ඉතින් මුලින් අපි P.MP ට්‍රන්සිස්ටරයක් ගත්තොත් එහි ධරාව ගමන් කරන්නේ වාහකවන කුහර ගමන් කන දිශාවටමයි එහනම් මෙහි ධාරාව අපි පෙන්නන්නේ සංග්‍රාහකයේ දෙසට ගමන් කරන ආකාරයටයි ඒවගේම NP ට්‍රන්සිස්ටරයක් ගත්තොත් එහි වාහකවන ඉල්ලෙක්ට්‍රෝන ගමන් කරන්නේ සංග්‍රාහකයේ දෙසට නිසා ධාරාව ගමන්න විමෝචකයේ දෙසට නිරූපනය කරනවා නම් මෙතනවාලතේ රුගන්න නනවාද PP ට්‍රන්සිස්ටරක ධාරාව ගමන් කරන්නේ සංග්‍රාහකය දෙසට ටන්සිිස්ටරක ධාරාව ගමන් කරන්නේ විමෝචකය දෙසට මේ කරුණ මෙතනද හොදින් මතකතියාගන්න උත්සාහ කරන්න වැඩි අමාරු විදියට හිතන්ඩ යන්න පා මේ විදිහට ධාරාව ගමන් කන දිශාව මතකතියාගත්තහම ඇති දැන්න බලන් ෑන ට්‍රන්සිස්ටරයක් නැඹරුරන්න විදිහ යයාට මතක ඇති අ අපි ඩයිෝඩයක් නැඹුරු කනවිහත් කතා කරන්නේ ඉතින් ඩයිෝඩයක ප්‍රධානම කාර්ය කරගන්න ය නැඹුරු කළ යුතුයි. ඒ වගේම ට්‍රන්සිිස්ටරයකත් මේ ක්‍රියාකාරීත්තය කොහොමද අවි ප්‍රයෝජනයට ගන්නේ කියනදී මේ නැඹුරු කිරම් අත්තමයි තීරණය වෙන්නේ. එහනම් ට්‍රන්සිිස්ට්‍රණයක් නැඹුරු කරවා කියල කියන්නේ ට්‍රාන්සිස්ටරයක් පරිපතයකට සම්බන්ධ කරද්දි එහි අග්‍රවලට නිවැරදි විභවයක් ලබාදීම. දන්න ට්‍රන්ස්ටරයට අග්‍ර තුනක්ත් තිවා කියලා මේ අග්‍රතුන සඳහා නිවැරදි විභවයක් අපි ලබා දෙෙන්න්න ඕන මේව නැඹුරු කරද්දි. ඉතින් අපි බලමු මේ ට්‍රராන්සිිස්ටරයක් පෙරණඹුරු කරද්දි එහි අග්‍රවලට කොහොමද විභවය ලබා දෙන්න කියලා. දැangleල්ට මෙදන පේනවා P;P ටராන්සිිස්ටරයිP ට්‍රන්සිස්ටරයයි සංකේතවලින් පෙන්නලතිෙනවා. ඔල මෙතැනදි තේරුගන්න ඕන P;P ටராන්சிිස්ටයේ සංකියතයේ විමෝචකයේ ඊතාලයේ තින දිශාවත් NP ටන්සිටරයේ විමෝචකයේ ඉතලයේ තින දිශාවක්. ඒවගේ මයාලදැන්දන්නවා මේ PPP ටராන්சிස්ටර වල ධරාවගාන දිශාවක්. දැන්නවි බලමු කොහොමද මේ ටராசிටර් දෙක පෙරණபுරු කරන්න කියලා. සම්මතයක් විදරම මේ ටராන්සිිස්ටර් පෙරණඹුරු කරක්ති හැමවෙලේම විමෝචකය සහ පාදම සදය තමයි පෙරනැබුරු වෙන්ඩෝන එතකොට තමයි අපිට මේ ට්‍රාන්සිිස්ටරය ධාරා වර්ධකයක් විදියට භාවිතා කරන්න පුළුවන් මොකද ට්‍රාන්සිිස්ටරයක් භාවිතා කරන්නේ විශේෂයෙන්ම ධාරා වර්ධකයක් විදිහට ඒ භාවිත අපි ඉසරට කතා කරනවා ඉතින් දැංවාලට තේරෙනවා ට්‍රාන්සිස්ටරයක් ඇයි අපි භාවිතා කරන්නේ එය ධාරාව වර්ධනය කිරීමට භාවිතා කන්නවා ඒකට මෙ පෙරනැබුළු කරන්න්ඩඕන පෙරණැුරු කරද්‍ය ල දැනගන්න ඕනදේ තමයි පාදම විමෝචක සන්ධියයතතා මයි පෙරණැබුරු වෙන්නේ එහිදීවාට මෙතන පෙන්නල තියෙනවා පාදම විමෝජක සන්දිී වෙනස් විභවයකින්. එකනවාඩ මේ පාට දෙකින් පෙන්නල තිෙන්නේ පාදම කොලපාටිින්මෝචය නිල් පාටි පෙන්නලා තිෙන වෙනස් විභවයක් හින්දා ඒ වගේම PP ටරාසිිස්ටරේ විමෝජකයේ දනවිභවයත් ාද මේ රින විභවයත්තියන්නේ NP ටන්ස්ටරේ විමෝචකයේ රීන විභවයකුත් පාදම දැන විභවයකුත් තියෙන්න්නේ. ඉති මේ විදිහට ට්‍රන්සිිස්ටර් වර්ගය අනුව මෙහි පාදම හා විමෝජකයේ ධනරින අග්‍රයන් වෙනස්සෙන. එහෙනම් පැහැදිලිවතේරුන් ගන්න NPN ්‍රන්සිස්ටරයේ පාදමරිනත් විමෝචකයේ දනත්වෙනවා NPN ටන්සිස්රේ පාදම දනත් විමෝචකය ්‍රිනත් විදිහයට තමයි මේ පෙරනැබුරු වෙන්නේ. ඒවාගේම මෙතැදි මතක තියාගන්ඩ පාදම සහ සංග්‍රාහකය කියන සන්දිිය හැමවෙලීම පසුනැබුරු වඩුවන වාට මෙතර පෙන්නල තියෙනවා පාදම සංග්‍රාහක සන්දිී එකම පාටින් පෙන්නල තියෙනවා කොලපාටින් එතකොට පසුනැබුරු වෙලා තියෙන්නේ පාදමත් ත්‍රිනවෙලා තියෙනවා සග්‍රහකය ත්‍රිණවෙලා තියනවා P;P ට්‍රන්සිස්ටරේ. NP ටராන්சிස්ටේ පාදමත් ධන සංග්‍රාහකයක් දන එනම් එකම විභවයකදීය පසු නැඹුරු වෙනවා කියලා මතකතියාගන්න. මෙතනවා හොඳින් තේරුගන්න ඕන තවදයක් තමයි හැමවෙලීම පාද මේ අඩු විභවයක් තමයි තියන්නේ එතනවාලට පේනවා මේ කොලපාටිං පෙන්ன்னන විභවයේ අග්‍රය කුඩාරාමුකින් පෙන්නල තියන්නේ අඩු විභවයක් කියලා පෙන්න්නන්න. මේ විදියට, පාදම විමෝචක සந்தි පෙරණැඹුරු කරලා පාදම සංග්‍රාහක සந்தී පසුනැඹුරු කරහම මේයාකාරயின் PP ராசிටரேන විමෝචකේසිට සග්‍රාහකයේ දෙෙසට ධරාව ගමන් කරනවා. ඒ වගේ NPN ராசிටரே ස්‍රාහකේසිට විමෝචකයේ දෙසට ධාරාව ගමන් කරන විදිහට මේ ට්‍රராන්சிිටර නැඹුරු වෙලා මේවා ධාරාවර්ධකයක් විදිහට භාවිතා කරන්න පුළුව වෙනවා ඉතින් නල මෙතනදි මතකතියාගණ්ඩෝනම් ප්‍රධානම කරුණික තමයි මේ ට්‍රராන්සිස්ටර නැබුරු කරද්දි පාදම සහ සංග්‍රහක සන්දදි පසු නැඹුරු වෙන්ඩෝන පාදම සහ විමෝජක සන්දිී පෙර නැඹුඩු වෙන්න ෝන ති PP ට්‍රන්සිස්ටර එකනං විමෝජකේට දනත් සග්‍රහකයට රීනත් විදිහට සම්බන්ධ කරන්න් ඕන ප ට්‍රන්සිස්ටරනං විමෝච්චකේට රින විදිහටත් සංග්‍රහකයට ධන විදිහටත් තක්ට සම්බන්ධ කරන්නුන කියනෙ එක. ඉතින් ඔයිටික මතක තියාගත්තොත් මෙහි ක්‍රාකාරිත්වය ගොලන්ට සරලව තේරුං ාන්න පුළුවන්. දෙන්නපි බලමු ට්‍රන්සිිස්ටරේක භාවිතයන් කිහිපයක්. ඉති මුල්මදේ තමයි ට්‍රරන්සිිස්ටරයක් ධාරා වර්ධකයක් විදිහයට භාවිතා කරනවා ඒවගේ සංඥා වර්ධකයක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ, ට්‍රන්සිස්ටරයක් සවිචයක් ලෙස ක්‍රියා කරන්නත් පුළුවන්. අපි බාලමු මේ එක්කෙක් අවස්ථාවලදි කොහොදු මේේ ට්‍රන්සිස්ටරය වැඩ කරන්න කියලා. මුලින්ම ධාරාවර්ධකයක් තිර භාවිතා කර අද්දි ට්‍රන්සිිස්ටරයකින් වෙන්නේ ප්‍රධානයගැනෙන් පුට්ටක ලෙස කුඩාධාරාවක් සැපව් අහම වර්ධකයේ ප්‍රතිධානයෙන් එකනව් පු්ටකෙන් විශාලධාරාවක් ලබා ගැනීම. එතනදී විමෝචක පාදම සන්දිය පෙරනැබුඩු වෙන්නෝන පාදම සග්‍රාග සන්ධය වැඩි විභවයකින් පසු නැබුඩු වෙන්නෝන. එතිදි අපි මෙට කලින් කතා කරා මේ ට්‍රන්සිිස්ටරයක් පෙරනැබුරු කරනාාකාරය. ඉතින් මෙතනදිවාට මතක් කරන්න ඕන සාමාන්‍ය පෙළ විශය නිර්දේශ යටතේ මේ ඉලෙක්ට්‍රොනිික්ක පරිපතවලදී NP ්‍රන්සිිස්ටරේ විත්තරයි අපි සලකා බලන්නේ PP ට්‍රන්සිිස්ටරේ ගැ වැඩිදුරටත් කතා කරන්න ැහැ. එනම් එතනනි එහාට හැමසකිිට්ට එකක්ම NPN ට්‍රන්සිිස්ටරේ යොදාගෙන තමයි යාලගේ සිලපස්සකි තියෙන්නේ. ඔයාලා PP ට්‍රන්සිිස්ටරේ සංකේතයේ සහය නැඹුරු කරණාකාරය විතරක් දෙනගත්තාම ඇති පරිපතයකදී හැමවෙලේම NPN ට්‍රන්සිිස්ටරයක් විතරයි යොදලා තියෙන්නේ ඒ ඔයාලට ලොකු සහනයක් වෙනවා මොකද මේ සිඩපස්සට අනු ඔයාලා NP ට්‍රන්සිස්ටරේක ක්‍රියාව තමයි හොදටම තේරුම්ගඩෝන එතනදියාලට හැම පරිපතේම මේP ராන්சிසිස්ටර තමයි යොදල තියෙන්නේ එතකොට ඔයාලා PP ට්‍රන්සිස්ටරේ ගැන වැඩි හිතන්නවශ නැහැ NP ට්‍රරන්සිස්ටරේ ගැ හිත්තලා පරිපතය අධ්‍යේනය කරන්න දැන්න්නවාල මේ රූප සටහනෙන් අය මතක් කරගන්න NPN ටරන්සිිස්ටරයක කොහොමද ධරාව ගමන් කරන්නේ ඒ වගේ මේ නැඹරු වෙන්න කොහොමද කියලා තිෙනවාට මතක ඇති NP ට්‍රන්සිස්ටරේක විමෝචකයේ පැත්තර තමයි විමෝජකයේ ඊීතලයේ තියෙන්න්නේ. ඒ වගේම මේ NP ට්‍රන්සිිස්ටරයක් නැඹුරු කරද්දි පාදම සහ විමෝචචකය පෙරනැඹුරු වෙද්දි එහි පාදම දනත් විමෝචකය රිීනක් ප්‍රදිහටත් පාදම සහ සංග්‍රාහකය පසු නැඹුරු වෙද්දි එම පාදම සංග්‍රාහක සන්දිි දෙකම ධනවිභවයකුණුත් පෙන්ன்னනවා එවගේම පාදම විභවය අඩුයි කියල පෙන්නල තියෙනවා. මෙතනදිවාලට පේනෝ පැහැදිලිව NP ට්‍රராන්சிිස්ටරයක් නැඹුරු කළහම සංග්‍රාහකයේ දානත් විමෝචකය රිනක් විදිහිට පෙන්න්නන්නේ. එහෙනම් සංග්‍රාහකයේ සිට විමෝචකය දෙසිට තමයි ධාරාව ගමන් කරන්නේ. එහෙනං වාලා NN ට්‍රராන්සිිස්ටරේ ගෙන වැඩිදුරටත් මෙතනදි අධධේනය කරනවා. வயாக என்ப டிராான்சிஸ்டரே நம்பரூ කරராாம சග්‍රහකයේ ධනා கிரேட்டත් விமோச்சக்கය ரினா கிரேேட்டත් සම්බந்த කරணවා කියලා. දැ අපි බරம பරිපத்தයක් ඇசரிී ධராවර්දකයක් විදිට கோෝඩ මේ ட்ராான்சிஸ்ஸ்டரேයක් භාවිතාக்රணி කියලා. வாழ்மி්‍ර පெண்ண තිயானனா ட்ராசிஸ்ஸ்டයක් பරිපத்தයට සම්බධ කල තියෙනවා. එத்தන දவாள හොந்தට බලන්න ம நம்பரூ කர்ල තිෙනக்காරය අපි දන්නවා? NP ராට මයිමවට යොදන්නේ අප සිිපසකටනුව N ரா විත්තරයි මේ පරිපතවලට දීල තියෙන්නේ. என NP ராන්சிස්ටරක සංකේතය මේ විදිහයට යොදනවා. ඒවගේම எனනඇඹුරු කරහාම එහි විමෝචකය රිනාග්‍රේට සම්බන්ධ වෙනවා සංග්‍රාහකය ධනාග්‍රේට සම්බන්ධ වෙන කියලා මේ විදිට උගොලාට තේරුங்கාන්න පුළුවන්. මේ විදිහයට ධාරාවර්ධකයක් දෙෙස න්ස්ටරයක් යොද්දල පරිපතයක් සකස් කරද්දි එහි ප්‍රධාන පරිපතය සහ ප්‍රතිධාන පරිපතය විදිහට පරිපත දෙකත් දක්නට ලැබෙනෝ ඔයාට මෙතන පේනවා ප්‍රධාන පරිපතය විදිහට පාදමට අඩුෝල්ට යතාවයක් ලැබෙන විදිහයට හදලා තියෙනවා වෝල් තුනක බැටරයක් යොදලා එස්වන් කියන සුවිචයෙන් කැම්පලීටන විදිහට එල් වන්හරහා ධාරාවක් යැනලෙස සැකසුුණු ප්‍රධාන පරිපතය ඒ ගැන in சகிட்டக. ඒ වගේම ප්‍රතිධාන පරිපතය විදිහට පෝට් හායක බැටරියක් යොදලා2හරහා ධාරාව යන විදිහට S2 කියන சுச்ச සම්පூரණවන පරිපතයක් තියෙනවා ඒ තමයි ப சகிட்டக. ඉති මේ අතර ටராන්සිිස්ටරයක් යොදලා මෙහි වර්ධන ක්‍රියාවලිය සිද්ධකරගන්නාකාරේ බලමු. මෙතනදදි විශේෂෙන් වාල තේරුම් ගන්න මෙතන පරිපත දෙකක් තියෙනවනේ හැබැයි ඉන්පුට්සර්කිට්ටකේ කරන්ටකක් ගමන් කළොත් විතරයි අවට්පු්ට එකෙක් කරන්ටකක් ගමන් කරන්න ඒන්නේ ප්‍රධාන පරිපතය ක්‍රියාකළොත් විත්තරයි ප්‍රතිධානනුත් ධාරාවක් ලබාගන්න පුළුවන් වෙන්නේ. එතනද ප්‍රධාන පරිපත්තයෙන් என ධාරාව එල්වන් හරහා යනවා ප්‍රතිධානයෙන් දාරාව කෙල්2 හරහා යනවා. එහෙනම් හැමවෙලේම ධාරවර්ධකයක් විදිහයටට මේ ට්‍රරන්සිස්ටරේ ක්‍රියාකරද්දි1 ව දීප්තියට වඩා2 බල්බයේ දීප්තිය වැඩි වෙනවා. ඒ ට්‍රන්සිස්ටරේ ධාරාවර්ධකයක් විදිහයට ක්‍රියාකිරීම නිසා. එහෙනම් අපි1 බබ හරහා යන ධාරාව IB කිය කිවෝත් මොකද පාදම දෙසිර ගමන් කරන නිසා. ටහරහා ධාරාව ICී විදියට ගත්තෝ මෙතන අ වලට වඩාIC කියනදාාරාව විශාලයි. ඒක තමයි ප්‍රතිධානයෙන් අපට වැඩිධාරාවක් ලැබෙන්නේ එනන් ට්‍රராන්සිස්ටරෙන් ධාරාව වර්ධනය කරලා තියෙනවා. මෙතන වාල තේරුම්ගන්න ප්‍රධාන පරිපතයට වෝල් තුනක වැනි අඩුවිභවයක් ලබාදී තියන්න මේ ට්‍රන්සිස්ටරේ නැඹරු කරන්න නොහින්දා වාඩමමාතක ඇති පාදම අග්‍රේට අඩු විභවයක් තියෙන් ඕන සංග්‍රාහක අග්‍රේට වඩා එතකොට තමයි ට්‍රරන්සිස්ටරය මේ විදිහයට වැඩගරන්නේ. දැන් අපි බලමු මේ ට්‍රාන්සිස්ටරයක් සංඥාවර්ධකයක් විදිර භාවිතා කන්නා ආකාරය මෙතනදිත් ඔගොල්ලන්ට යොදාගන්න වෙන ප ට්‍රරන්සිස්ටරය ඉතින් ඉස්සෙල්ලා පරිපතය වගේ මයි පොඩි වෙනසක් තියෙනමෙහි එතනදිත් වෙන්නේ මේ න්සිස්ටරේ නැඹුරු කරලා තියෙනවා හැබැ මෙතන ප්‍රතිධාන පරිපතේ වෝල්ටීයතාවට වඩා ප්‍රධාන පරිපතයේ එකන පාදමටලැබෙන වෝල්ට යතාවේ අඩු කරගන්න තමයි මේ කිලෝෝම් විසි දෙකක ප්‍රතිරෝධකයක් පාවිච්චි කල්ල තියන්නේ මොකද වලදන්නවා පාදම පැත්තේ ෝල්ටයතාවේ හැම්වෙලීම සග්‍රාහකයට වඩා අඩුවෙන්නෝනු. ඉතින් ඉස්සලා පරිපතයට වඩා එතන වෙනසක් ඇති වෙලා තියෙනවා ඉස්සල්ලා පරිපතවාට මතක ඇතිනෙ බැටරි දෙකින් වෙන වෙනම ෝර් ේතාවයක්න ලබා දුන්නේ නමුත් මේ පරිපතයක බැටරියයි තියෙන්නේ පාදම දෙස තියෙන බැටරිය වෙනුවට ප්‍රතිරෝධකයක් තමයි යොදල තියෙන්නේ ඉතිං ඒ වගේම මේ ABCAB අග්‍රවලින් අඩු ශ්‍රව්‍ය සංක්‍යාතයක් ලබා දුන්නාමේ කියන සංඥාවක් ලබා දුන්නොත් එය වර්ධනය වූ ශෞ්්‍ය සංක්‍යාතයක් විහට ස්පීකරේ හරහා ගමන් කන්නවා. එතකොට තමයි අපිට ඒ දුන්න සඥඥාව වර්ධනය වෙලා ස්පීකරයෙන්ගැහෙන්නේ. ඉතින් මේක කරන්නේ ට්‍රාන්සිිස්ටරේ මගින් එනන් ට්‍රරන්සිිස්ටරේ හැමවෙලීම මේ විදියට නැඹුරුවෙන්න්න ඕනම් ඒවගේම ප්‍රතිධාන පරිපත්තේ මේ ආකාරයෙන් විබ්බවයකුත් ප්‍රධාන පරිපතේ දීලතින විබ්බවයකුත් සිටින ආකාරෙන් මේ පරිපතය සකස් කරන්න ඕනා මෙතන ධාරිත්‍රකයක් යොදල තියෙන්නේ හැමවිටම මේ ටராන්සිස්ටරේ පාදමට ප්‍රත්‍යවර්ථක සංඥාවක් පමණක් ලබාදීමට ඉතින් වාලமே சර්கிට්ක ගොඩක් අමරින් පාඩන් කරනවශන මේකත් වර්ධකයක් විදියට භාවිතා කන සර්කිට්ටකන්නේ එනන් ධාරාවර්ධකය වගේම තමයි ඒ වෙනුවට මෙතන සං්ඥාවක් විතරයි වර්ධනය වෙන්නේ ඉති මේ නැඹුරු කරணාකාරය අපි බලින් කතා කලාවගේ මයි ල මෙතන තේරුම් ගන්න ඕන මේ ස්පීකරය හර හා වැඩි ධාරාවක් ගමන් කරනවා ඒ මගින් තමයි මේ සඥඥාව වර්ධනය වෙන්නේ දැන්න අපි බලමු ට්‍රන්සිිස්ටරයක් සුවිචක් විදියට ක්‍රියාගන්න ආකාරය. ඉතින් මෙතනදිත් ට්‍රරන්සිස්ටරය නැඹුරු කරලා තියෙන ආකාරයවලට පේනවා මෙතනදි වR කියන විචල්ල ප්‍රතිරෝධකයේ අගය වෙනස් කරහම ටන්සිස්ටරේ e B.E. අග්‍රතර විභවාන්තරයත් වෙනස් වෙනවා. එතකොට ට්‍රන්සිස්ටරයේ B.E අග්‍රතරට වෝල්ඩ මීටරයක් සම්බන්ධ කළෝත් ඒ අග්‍රතර විභවන්තරය මන්න පුළුවන්. එහිදී BE අග්‍රත්තර විභවාන්තරය වෝල් දශම හතට වඩා අඩුවන අවස්ථාවේදී මෙහි ප්‍රතිධාන පරිපතයේ ධරාවක් ගලන්නෙ නෑ එතකොට බල්බේ දැල් වෙන්න හැබැයි <Sanyebabayapy> අපි B.E. අග්‍රතරට ෝඩ් දර්ශමහත්තට වඩා වැඩිවිභවයක් ලබාදුන්නොත් ප්‍රතිධාන පරිපතයේ ධාරාවක් ගලා යනවාපිට බල්බිය දැල්ලෙනවා. ඉතින් මේ අවස්ථා දෙක පරිපතයක ධාරාව සුවිචයක් මගින් ඕනෝෆ කරන අවස්ථාවක් විදිහයට සලකනවා. ඒනිසා තමයි මේ ට්‍රාන්සිස්ටරයක් පරිපතයක සුවිචයක් විදිහට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ VR කියෙන විචල්ල ප්‍රතිරෝධකේ වෙනුවට අපි LDR එකක් එකන ආලෝක සංවේදී ප්‍රතිරෝධයක් පාවිච්චි කරාන එය අඳුරේදී සහ ආලෝකයේදී විභවේ වෙනස් කරගෙන ටෝමැටිකලි පත්තු වෙන ගන්නවා. දැන් වාලට අවබෝධයක් ඇති ඇයි මේ වගේ ඉලෙක්ට්‍රොනික උපාංග මෙ සර්කිිට් සදන්න පාවිච්චි කරන කියලා. විශේෂිම මෙතනදිවාල ඉගෙන ගත්තේ ඩයෝඩක භාවිත සහ ට්‍රන්සිස්ටට එක භාවිත. ඉති ඉලෙක්ට්‍රොනිික පරිපත්යක් නිර්මාණය කරද්දි. අත්‍යවශ්‍යම වෙන ඉල්ලෙක්ට්‍රොනික උපාංග දෙකත් තමයි මේ ඩයිෝඩේ සහ ටරාන්සිස්ටර. ඉතින් මේවායේ භාවිත නිසා තමයි වර්තමානයේ තාක්ෂණය අතින් දියුණු නවීන උපකරන නිර්මාණය කරන්නේ. ඉතින් නෝලගි සිරපසකට අදාල උපාංග දෙකයි අපි කතා කරේ. නමුත් මේ වගේ තවත් ඉල්ලෙක්ට්‍රනික උපංග රාජය භාවිතා කල්ලා මේ දියුණු තාක්ෂණික උපකරන නිර්මාණය කරනු. ඉතින් ඕගොල් අන්ට මේ පාඩ මේ තියෙන කරුණු හරිවිදියට අවබෝධ කරගත්තොත් ඔයාලගේ සාමාන පෙළ විභාගේට පමණක් නෙේ ඔගුල සස් පෙලට තාක්ෂණික විශ්‍යත් ෝරගන්නවනම් ඒ සඳහත් මෝලික අඩිතාලමක් මෙන් ලැබේ. එ අන්දිකටම සෑන්සේලස් එක රැදිිලා ඉන්න අප ඉන්ස්ටග්‍රම් ෆස් බුක්් ලෝ කරන්න ඕලට ඕලක් විෂය නිර්දේශයට දාළ කරුණු වගේම කොහමද හරිවිදිර පාඩන් කරනි කියලා අපේ ස්මර්ට් ස් ඩි විඩියෝ සීරිස් එක ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම උගලන මතක් කරන්නඕන. දහයෙ කොළහ විශේනිර්දේශය තියන බෞතික විද්‍යාපාඩන් සියල් ල අපි ඔන් Onlineයින් රිවිෂන් සිමන එකක් මගේ නොගොලට කව කරනවා එකට ජොයින් වන කැමති අය පහ ඩිස්ක්‍රපෂන් එක බලල ඒ සඳහා සහභාගවෙන්න එහිතිෙන විශේෂත්වය තමයි එහිදී අපි දහය කොළහා ශ්‍රේණිවට අදාළ සියලූම බෞතික විද්‍යාපාඩන්ම් වල විෂය කන්නවාගේම ආදර්ශය ප්‍රශ්න සහ පසුගේ විභාග ප්‍රශ්න සාකච්ඡා කරෙනවා. ඉති නෝගොල්න්නන්ට විභාගයට ඒ ගොඩක් වැදගත්තිේ ජොයි න විදදිහ පහල ඩිස්ක්‍රපෂණකින් බලන්න හැමෝඩු සුබ දවස.